දපතේ තඩ්ලයිට් මැනුේ හතරන පරිච්චේදටයි මේ ඔබ සමග එකතුයි තිබෙන්නේ අපි දැ සාකච්ඡා කරමු තෙඩලයිට් මැනුේ මූලික මූලධර්ම ෆන්ඩමෙන්න්ටල් ප්‍රින්න්සිපල්ලින් තියෝඩ්ලයි් සවයින්. තලයි් භාවිතයෙන් තෙඩලයිට් භාවිතයෙන් සිදු කරන යම් මැනුම් ක්‍රියාවලි අම් තිඩලයිට් මැනුමක් නෙැ හැදි වීේ තිෙඩලයි් භාවිතෙන් මනින මේ තෙඩලයිට මැනු ක්‍රමයක් තිෙඩලයිට් මැනුමක් නැ ැඳුනවා මෙහිද විධ කෝන මෙන්න විවිධාකාරකෝන මැනීම සඳහා තිොඩලයිට්ටුව භාවිතා කරන අතර දුරමැනීම සඳහා මිනුම් පටියක් යොදා ගැනේ දුරමයින්ඩ භාවිතා කරනව පුතේම ගද මිනුම්පටියක්. මෙය මිනුපටි ආශ්‍රෙන් සහ පළම ස්ථානේ කණ්ඩාංක ආශ්‍රෙන් ත්‍රිකෝන මිතික සංකල්පය භාවිතයෙන් දෙවන මැනුම් ස්ථානයේ කණ්ඩාංක පහත පරදි රූපය ගණනය කළ හැක. බල මේ කණ්ඩාංක තලයක කණ්ඩාංකාශවයෙන් දෙවන ස්ථානය කණ්ඩාංක මයින ආකාරය. දැන් මේ රූපසටහනය ඔබට පේනවා මෙන්න මේ නැගෙනහිර කණ්ඩාකය උතුරු කණ්ඩාංකය කියන වචන ටිකක්. ම මේ රූපසටහන දික්කරනවා මේ විදියට. මේ පැත්ත නැගෙනහිර මේ පැත්ත දකුණ මේ පැත්ත, බටහිර ලෙස අපට ගන්න පුළුවන් දෙම්මං උපකල්පනය කරනවා මෙන්න මේ ස්ථානයේ ඒගේ කණ්ඩාංකය බිදුුවයි බිඳුව කියලා බිදුුවයි බිඳුවට සාපේක්ෂව ගත්තහම මෙන්න මේ ස්ථාන නිර්මාණය නො මේ ආකාරය ත්‍රිකෝණයක් මේ ත්‍රිකෝනය මෙන්න මේ දිග ප්‍රමාණය ඩ සයින්තීතා වෙනවා මෙන්න මේ දිග ප්‍රමාණය දී කොස්තීතා වනවා යින්තීටා වනවා මේටි ඩීොස්තීටා වනවා එදට මේටික ඩ සයින්තීටාන මේ පහල කොටසත් ජාමිතියනුව කවුරුුවෙනවද පුතේ සයින්තීටා වනවා මේ ප්‍රමාණදුග ප්‍රමාණයඩී කොස්තීටා වනවා දැම්බීගේ කණ්ඩාංක තීරණය කරන්නේ එක් සහ වයිගෙන්න්නේ එක් සහ වයිගෙන් එක්න්ට මේ පැත්තර තිය දිග ප්‍රමාණය දි ප්‍රමාණය කොච්චරද යිතීටා මේ පැත්ති දිග ප්‍රමාණය ොස්තීටා මේ පැත් යින්තීටා මේ පැත්ත ොස්ීටාටියින්තීට මේ පැත්ත ඩොස්තීටා වශයෙන් ගන්නගොළුද මේය බිදුු අයි බිඳුව කියලා කියා ගත්තොත් නමුත් කිසියම් අවස්ථාවක මෙයාගේ කණ්ඩාකයක් තිබ්බුත් උදාහරයක් විදිහයට ගමුඒයි කණ්ඩාංකය ඒගේ කණ්ඩාංකය දෙක පහ එහෙමනොත් මේ කණ්ඩාංකේ අග දෙක පහ වුනුත්න් මෙන්න මේ කණ්ඩාංකේ අගය වෙනවා දෙ පහ වුනොත් මේ කණ්ඩාංකය දෙක පහ වුනොත් වෙනවා එක්ස්පැක්තට දෙකයි දන මේටික කියද සයින්තීටා වයිග කණ්ඩාංකය මේ පැත්තට පහයි පහට එකතු කරනවා මෙ මේටික පහදාන කොස්තීටා ඔනොම තමයි ගන් මෙයා බින්දුව අයි බිඳු වනොත් ප්‍රශ්යක් නෑක් මේ විදියට වෙනවා උදාහරණයක් විදියට මෙයාය කණ්ඩාකය දෙක පහ උුනුත්න් මේටික මෙයාආකාරෙන් එකතු වෙනවා එනිසාතම ඔට මෙතන්න පැහැදිරි ක ති වෙන්නේ නැගිනිව කණ්ඩාංකය ඒගේ නැගිනිර ක්ඩාංන්කේට ඩීසයින් තීට එකතු කරනවා එහි උතුරු ක්ඩාංන්කේට ඩී කොස්තීට එකතු කරනවා ඒට වෙනම කණඩාකයක් දිීරතිබොත් අසරු අවස්ථාව ඔය විදිහටම මෙන්න මේ පැත්තේ කිසියම් කණ්ඩාංකයක් අපිට ගන්න පුළුවන් මේ විදිහටමිමෑයි කිසියම් තැනක මේ පාදයට අදාළව ABC කියලා ගමුසිග කණ්ඩාංකට තීරණය කරන්න පුළුවන් මුලින්ම ලේනවා බටහිර පැත්ත කණ්ඩාංකය මේ පැත්ත ලේනවා උතුරු පැත්ත කණ්ඩාංකේ. මෙතන ලක්ෂයක් ගමු A ABC කියල ගමු ඩ කණ්ඩාකයක් ගත්තොත් මේ පැත්ත බටහිරගන්නවා මේ පැත්ත දකුණ ගන්නවා ඉස්සරම් බටහිර ලිවා දුණු ලිවා මේ පැත්තර ඊ කියල ගත්තත් ABCදඊ කියල ගත්තුත් මේ පැත්ත ගන්නවා නැගෙනහිර කණ්ඩාංකය මේ පැත්තගන්නවා දකුණු කණ්ඩාංකය අන මේක නැගෙනහිර උතුර මේ පැත්ත බටහිර උතුර මේ පැත්ත බටහිර දකුණ මේ පැත්ත ගන්නවා නැගෙනර දකුණ ඉස්සරා මේ පැත්‍ර ගන්නේ නැගෙනහිර එො මේ පැත්තට බටහිර මුලින් එන නැගැනිර බටහිර එඒ අන උතුරු දකුණ මේ විදිට මාරු කරන්න පුළුව. මෙ හොඳේMCQ ප්‍රශ්නයක් රචනාප්‍රශ්නයක් මේ අශ්‍රයෙන් නිර්මාණය කරන්න පුළුවන් ඔන්න කණ්ඩාක පදතියක ලක්ෂ සලකුණු කරන විදිහ කටෝල් පොයින්ස් පාන ලක්ෂ පිහිටවා ගැනීමේදී මේ ක්‍රමය ඉතා වැදගත්තුවනවා. ඉරට පිසාකච්ඡා කරනවා දපුතේ තිෝඩලයිට් මැනුමකදී භාවිතාවන පද. පදමාලාව ඉතා වැදගත් මේ කැලින්ම යන රේකාව සි සක්ෂය මේ උපකරණේ මධ්‍ය හරහා ගමන් කරන රකාව සිරස් සක්ෂය. ඒවගේම ලෙවල් බටයක් තිබ නොමේ මේ මධ්‍යගත කිරීම සඳහා භාවිතා කරනවා ලෙවල් බටයක් ඒ ලෙවල් බට මේයක්ක්ෂය හරහා යනේකාව ලෙවල් බටේ අක්ෂය ලෙස ගන්නවා. මේ උඩ තිබට ටෙලස්කෝප් එක මැද දුරේක්ෂය මැද හරහා යන ලම්බභ රඒකාවට අපි කෙනවා විවර්තන අක්ෂයේ කුමත්ද විවර්තන අක්ෂය මෙ ලෙවල් බට අක්ෂය විවර්තනක් මොකක්ද සිරස්ක්ෂය මේක සමාන්තරන රකාව සමාන්තන රව ලංක්ටිකක් ලැබෙනවා එක සිරස්ක්ෂය දෙක විවර්තනක්ෂයද තුන ලෙවල්බට අක්ෂය හතර සමාන්තර්රේකාව අපි නවතත් කටපාඩ කර ගමු මේ ඔඋපකරණේ මධ්‍ය හරහායන රේකාවටි කෙනව සිර ක්ෂය. දෙක තෙලස්කෝපක සම්බන්ධලා විවර්තනය වෙනවා මේ විවර්තනය වෙනවා කියර කියෙන මෙ මේ හාහට හටරක වන්න පුළුවන් මේ හරාය ක්ෂේ අපි කරනවා විවර්ත නක්ෂයු. අංක තුන ලෙවල් බට ක්ෂ ලෙවල් බට යක්තිබෙන. පකාණය මට්ටන් කිරීම සඳහ එයට අපිෙනවා ලෙවල් බටේ යක්ක්ෂය මේ හර ටෙලස්කෝප් හරායන ේකාවට අපිකිවා සමාන්තර රේකාව සමාන්තරණ රේකාල්. ඔන්නො විදිහට අපිට රේකාවර්ග එකයි දෙකයි තුනයි හතරක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉඩ පස්ස එන්න සිරෂය ගොනම සිර සක්ෂය අර්ථදක්වොනවා. මේ කතා කරන සිරක්ෂය සිරක්ෂය කොමධාරදක් වන්නේ ෝඩ ලයිට්ට්ුව දුරේක්ෂය සිරතිරස්ථලයක් මත කරකවීමේදී එය සිරස් ක්ෂය වටා කැරකවී උඩ තහඩුව සහ යටිතහඩු යන තහඩු දෙකම සිරස් අක්ෂය වටා කැරකවිය හැකිය ඉහතොරූපෙන් ඊට සබබන්ධ විවිධරේකා දැක්වේ කමක්න මේ කියන දියුට ෝ යි් ව දුරේක්ෂය. රස් තලයක් මත කැරකවීමේදී මෙයා කාරයට තිරස් තලයක් මත කැරකවීමේදී දුරේක්ෂය තිරස් තලයක් මත කැරකවීමේ දී එය සිරස් අක්ෂය වටා කැරකේ එයම සිරස් අක්ෂය වට කරෙන සිරස් අක්ෂය වට කරන මෙ මේ ක්ෂ වටා තම කරකිෙනද මෙහමති අක්ෂවටා තමයි මේ දුරෙක් දුරේක්ෂය සහිත ටැලස්කෝපය කැරකි මේ කරකවන්න පුළුවන් හරයට මධ්‍ය හරයන් එකටි කිය නබන අක්ෂය කරද සිරස් අක්ෂය කියලා භාවිතා කරනවා ඊරකට බලන්න තෝඩ ලයිට්ටුවක දුරේක්ෂය තිරස්ථ සිරස් තලයක් මත කැරකවීමේදී එය තිරස් අක්ෂය වටා කරකවී මෙ විවර්තන අක්ෂය වටා කැරකවී මෙ තීරයක් අක්ෂය ලෙසද හැදින්වී විවර්තන ක්ෂය එමනත්තං තීරයක් අක්ෂය කිය ලි කියනෝ ඒ දුරේක්ෂය කරකුණ මෙන මේක්ෂයති දුරක්ෂය කරුණන මේ යක්ෂ ර්නක්ය වටා තමයි කරකවන්න මේක මේ වටා කරුවන්නත් පුළුව මේ වටා කරක වන්නත් තුළුව මෙහෙම කරගොන එකටිකිෙනවා සිරස් ක්ෂය මේකට අපි කිෙනමකක්ද විවර්තන අක්ෂය කර නක්ෂයට කියෙන විවර්ත නක්ෂය ඉතා වැද ගත් අක්කේ. ඊළඟට තුන්වෙෙන එක තිරක්ෂය කියරත් එකට කියෙනව මේකට තවත් නවක් භාවිතා කරනව පොතේ තිරස් ක්ෂය මේ තිබේ විවර්ත නක්ෂය හෙවත් තිරස් සක්ෂයයේ. සමාන්තරණ රේකාව. පහත රූපය පරිදි උපනෙත ඇසතබාතින් උපනෙත ඇස තබා මේ පැත්තේ වස්තුවක් දෙස බලනවා මේ වස්තුව බොහෝ වෙලාවට කුුණඥයක්. හරස්කෙද චේදනවන ස්ථානය සහ අවනතේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යාකෙන රේකාව, සමාන්තර් රේකාව ලෙස හඳින්දී. මේ සමහර අවස්ථාවලද දෘෂ්ටි රේකාව, සයික්සිස්න සයි ක්සිස් දුරේක්ෂරේකාව දුෘෂ්ටි වේකාව සමාන්තර්රේකාව මෙ තිබේ ඔන්නෝකට කියන සමාන්තරේකාව දුරේක්ෂයෙන් ඇසත බා බලකට මේ සමාන්තර්රයකාව පාත්වෙනවා ඉස්සෙනවා පාත්වනවා ඉස්සලවා සමාන්තර් ේකාවේ මනැත්තං දුෘෂ්ටි වේකාව කියන නංවලින් මේ හඳන් වඩවා ඉන් පසුව පේනවා දුරේක්ෂය අක්ෂය දුරේක්ෂ අක්ෂයෙන් දුරේක්ෂය තිවා දුරක්ෂය අක්ෂය අපට මෙහෙ මදුන්න පුළුවන් දුරෙක්ෂය කැරගෙන අක්ෂයේ දුරෙක්ෂය අක්ෂය ලෙස ඳුන්න පුළුව මේ කැරගෙන දුරේක්ෂය මේ දුරේක්ෂය කරකෙන අක්ෂය දුරේක්ෂය අක්ෂය මේ තිබ මේ හරහමෙන් අක්ෂේ දුරෙක්ෂය ක්ෂයක ලෙස ගන්න පුළුවන් ඔනොේ වචන්ට කතා වැද ගත්තනවා ඉළඟට ලෙවල් බටේ යක්ක්ෂය අර උපකරණ මට්ටන් කිරීම සඳහා භාවිතා කරනවා ටියවබ් ලෙවල් එක හරහා බට නක්ෂය අපිටකි නොමගද ලෙවල් බට යක්ක්ෂය ලෙවල් බුගල ලෙවල් බටේ හරි ැදට සහිනුමාරු කළවට ඒ අක්ෂය තිරස් ක්ෂයක් බවට පත්තේ හරි ක් හට ො ෙවල් ට හට හට ෙල් හරි ග ට ෙවල නොම ැටකි නමොගද. ෙවල් බටේ හරි ැදට තිබෙන අක්ෂය එමනත් ං ෙවල් බට ක්ෂේ ක හඳුනවා ති බ බට ඉතා ලස්සද දිස්ව. ක්ෂ ති ලවල් බට යක්ෂ ඔය ගන්න පුරුවන් ඊරඟට මධ්‍යගත කිරීම උපකරණය මධ්‍ය ගත කරනවා මේ මධ්‍යගත කරනවා කියන තේරුම මෙආකාරයට කිසියම් කුණ්යක් තියෙන පොළව මත මෙතිබෙන කුුණ් හරියටම මෙන මේ කුං්ඥයට මෙ තෙරස් තලඇත් එක් හරියට ළම්භකව ක්ෂය කුුණ්්‍යයට සම්පාත කිරීම. ඔපකරණය මධ්‍යගත කිරීම කුමන්ද පුතය කියන්නේ ඔපකරණය මධ්‍යගත කරනවා. සැන්ටරිින් ඔබ මත ඇති පලවෙනි කොටස්සල පහුගේ කොටස්සල මේ දුරේක්ෂේ එමනැත්ත මේ අපි කතා කරන ටල් මැශින් එක මෙන්න මෙතන තිබෙනවා යට තිබෙනවා IP ස එකක් මෙ යිIPිස් එක ඇස තබා බලනවස්ථාවීදී. මේයිIP ඇස බා බලන විට හරයට ක්ෂ අපිට බලාගන්න පුළුව මේ පහළ ලක්ෂය උදුරක්ෂේ පහලේ මදධ්‍යය ගත වෙලාද කියලා. එ මෙ මෙහමයි පැහැදිලි වෙන්නේ. තිෝඩ ලයිට්ු මැඩුමකදී මෙතිබෙන තිියෝඩ ලයිට් මැනුමකදී මැනුම් ස්ථාන සඳහා ස්ථාන තෝරාගත් පසු එම ස්ථාන ලීහෝ සිමෙන්න්තිවලින් සෑදූ කුණ්ඥ මගින් ොව මත සලකුණු කරේ. අන සෙමෙන්ති හෝ ලී වලින් පොළොව මත සලකුණු කරනවා. මෙහිදී උපකරණය තෙපාව මගින්, මෙහිදි උපරණය තෙපාව මගින් එම කුණ්යේ මධ්‍යලක්ෂේටම සවිකළ යුතුය. මධ්‍යලක්ෂේයටම සවිකළ යුතුය. මෙම ක්‍රියාවලිය මධ්‍යගත්ත කිරීම මේ ක්‍රාවලට කෙනවක්ුමක්ද මධ්‍යගත කිරීම ලෙසැහැදින් වේ. මෙහිදී පහතරූපය පරදි උපකරණය සිරස්ශ්‍රේකාව අදා ලක්ෂය හරහා යන්නේ නම් එවිට උපර නිවැරදිව මධ්‍යගත කර ඇයි සැලකේ. පරය නිවැරදිව මධ්‍යගත කර ඇතැයි සැලකේ. උපරය නිවැරදිව මධ්‍යගත කර ඇතයි සැලකේ මේ හරහා යන කා. සිරස්්‍රේකාවත්ක හරයටම සිෙට් කරනු. ද ඔබට කතා කරා මේ. ල මධ්‍යගත කිරීම සහ මට්ටන් කිරීම අනි වාර්ය මධ්‍යකත කරලා මට්ටන් කරන්නු ඔය දෙක මේ වර කරන්න මේ ක්‍රියාවලි දෙකෙන් අපි එකක් හෝ අඩ පනුව හොතු මේ භාවිතා කරමින් කෝන මැනීමේ කාරය සිදු කරන්න බැහෙන් මධ්‍යගත කර මධ්‍යගත කරන්නේ හරියට මේ ඇසත බ බලකට මේ යට කුණ මේ ඇනය පේට ගන්නු ඒ අන අත්ක සසාපාත කරන්න එ සවපාත කරහම තමයි පොතේ අපිට හරියටම මේ ආකාරයෙන් ABC කෝණයක් කාවයි කියන්නකු මේ කෝනය නිවැරදිව ලැබින්නේ බැරිවෙලාවත් මේ මධ්‍යගත කිරීම වෙනස් වුවහොත් පොඩ්ඩක් කරි වෙනස් සෝත් ඔන්න ලැබෙන කෝණය මේක අපි තීතාට කියල ගමු මේතීතාවන් කියල ගමු එතකොට තීතාවන් අසමානයි තීා වෙන ධද්‍ය ගත රීම වෙනස්සුර ගමන් මේ කෝනය විකලා කලා අංශකවලින් පවා ඉතා විශාල වශයෙන් වෙලස්සෙන පුළුවන් එනිසා මද්‍යගත කිරීම අනිවාරයයි මේේටියඩ් ලයිට් මැනුමක් ලබා ගැීම මේදී මෙතිබෙන් හරඩ ොමති තිබ ැඩුම් ස්ථානයක්ත් එක්ක මධ්‍ය ගත කරති වෙන අවස්ථාවක් මේේරූපයෙන් පැහැදිරීමට දෘශ් වෙනවා. සංකාන්තිකිරීම සංකාන්ති කිරීමත් ඔට මේ වෙද්දී උගන්න ලවසානයි එනවතතා කකොබට මතක් කරන්න. උපරණය දුරේක්ෂය සිරස්තලයේ ගේ මෙ තිබෙන දුරක්ෂය සිරස්තලේ දිග අංසක එකකසි අ සුවයෝකින් කරකවනු. මෙහිතන් උපරණන්නේ දුරේක්ෂය මේ දුරේක්ෂය අන්සක එකකසි සුවයකින් කරකවනු කරක ව අඩ පස අපි මේ පැත්තර හිරතයි බලන්ඩුවීම. මේ එකකර අපි කියෙනවා සංක්‍රාන්ති කිරීම කියලා. එහිදී කියනවා උපකරණය දුරේක්ෂය සිරස්ථයක් වටා අන්ස එකකසිය සුවයෝකින් කැරකවීම ක්‍රියාවලිය සංක්‍රාන්ති කිරීම ලෙස හැඳින් වී. මෙහිදී තිරස්කෝණී අදය වෙනස් නෝන අතර සිරස්කෝණය අගේ අංසක එක සැසුවකින් වෙනස්සේ. තිරස්තලය කෝනවලට කිසිම දෙයක් වෙන නැහ මේක අන්සක එක සසුවකින් වෙනස්වීම සිරවිෙනෝ පැහැදලි ඇති. මට්ටම් කිරීම ලෙවල් කිරීම නදැ මධ්‍යගත කරලා ඊලගරන ඔඋපකරණේ මට්ටම් කිරීම. පකරණ ඇති මට්ටම් ුබුල මේ උපරණය මට්ටම් බුල දෙකක් තිබෙනවා මට්ටම් බුබල දෙකක් තිබෙනවා. එක මට්ටම් බුබුලක් මෙන මේ ආකාරයෙන් තිබවා. ඕක මද්‍යයට ගේෙන්ඩුවන. අනිත්්‍ය එක මෙන්න මේ ආකාරයෙන් තිබෙනවා මේතිබින් මේ මට්ටම් බුබුලත් මේ ආකාරයෙන් හරි මතර ග කිරන්න ුව. ඔය දෙකම එක වර ගැනෙන්. ඔන්නය කියන කාරණාවට කියනවා අපි උපකරණය මට්ටම් කිරීම ලවල් කිරීම. උපකරණ ඇති මට්ටම් බුබුල? හරි මැදට සීරුමාරු කිරීමේ ක්‍රියාවලිය ලෙවල් කිරීමලෙ සැහැඳින්න්නේ. මෙහිදී තෙපාාවේ පාද සීරුමාරු කිරීමෙන්ද මට්ටම් ස්කුරුප්ව ඉහට හෝ පහලට සීරුමාරු කිරීමෙන්ද මෙම කාර්ය සිදු කරහැකිය. ඔබට මේ පාඩම්මාලා සමඟ තිබෙනවා පල් ස පල් ඩියෝස් මේ ප්‍රටකල් ඩියෝස් සලදී පරිශිල්ල එක රොබට ඉතාම ලස්සන්ට මේ තඩ ලයිට්ව පකරණය මට්ටම් කරනාාකාරය. ලාගන්න පුරුවන් ඒ උපකරන මට්ටන් කරන ආකාරය අපි මටන්ගැනින් උපරයේ දී ලෙවල් මැෂිනක මට්ටන් කරනආකාර ඇතක තරමක සමානයි.ඒවගේ සමාන සමානකම් තිබෙනවා ඒ දෙක එකනෙකට කම්පයා කරලා සසන්ධනය කරලා මතක බාගන්න ඒහා සමානම ක්‍රාවලයක්ත් තමයි මට්ටන් කිරීමේදී තෙෝඩ ලයි් මටන් කිරේරි බෙන. මට මස්කරෘපව සීරු මාරු කිරීමේදී මට්ටම් ඉස්කරෘප්පව සීර්ු මාරු කිරීමේදී උපකරණේ මධ්‍ය ගත බාව වෙනස් වන බැවින් මෙ ක්‍රමය සා මාන්‍යයෙන් යොදානු ගැයි. දැ මේ ලෙවල් උපකරණය වගේ මේ මට්ටම් උපකරණය වගේ ති්‍යෝොඩයිට්වත් ස්කෘරප භාවිතා කරමින් සීරු මාරු කරනවා. සීරු බාරු කිරීමේදී ඔපකරණ මදධ්‍යගතවීම සුළු වශය න හට මෙ හාට වෙන්න පුළුවන්. මට්ටම් කිරීම සිදුක අවසානයේදීත් මද්‍යගත වීම නිරදය තබනවවාද කියෙන බලන්න වට. පොඩ්ඩක්කරේ මද්‍යගතව හට හට වෙනස් වන්න පුළුව ට්ටම් ක්‍රාවලිය තෙක් මට්ටම්. ක්‍රියාවලියයි මදධ්‍ය ගත කිරීමේ ක්‍රියාවලියයි දෙක එකට බැඳනු කාරණාව. මෙ ඉතා පැහැදිලි වෙන්නේ මෙහා සම්බන්ධ ප්‍රායක පරක්ෂණ වීඩිය එක පැහැදිලිව අවධානය නිරීක්ෂණය කරන ඔබට පමලයි. ඔනු උපකරණය මට්ටම් කරා. දෙමේ රූපසටහන ඇතිබෙන්න්නේ අර ෙවල් උපකරණය මට්ටම් කරනාකාරය වගේම මේ ස් ස්කෘප දෙක්කට සමාන්තරව මේ ලෙවල් බුබුල ගන්නවා? ලෙවල් බුබුල ගන්නේ ට්ටන් ගැනීම පරණය දී මේකට සමාන්තරව ගන්නමකාදක්ෂයෙන් මේකේදී මේ ස්කරෘප්පු දෙකට සමාන්තරවගන්නෙ මොකක්ද අර ටලස්කෝප්පකට පහලින් තිබෙන උපකරණ लेවල් බටය දි ගැති लेවල් බටේ ඒ ලෙවල් බට අරගෙන එක පස් ඇතුල් පැත්තට හෝ ඉවත් පැ යො පැර අරගෙන මේ ලෙවල් බුල හටම හට ගන්නවා ළකට ඊට ස්ලම්බ කතාලයකට ලවල් බුගර හර වඩා නැවතවතාවක්කු මේ ස්කරෘප්පව පමණක් භාවිතා කරමින් ජෙස් කරනොට මේ ලෙවල් බුගුල මේ පහලට ඇවිල්ලා ඉතාම ලස්සන්ට මධ්‍යය පිහිටන්න පටන් කන්නු. මෙන්න මේ ක්‍රියාවලිය ටපි කියනවා තෝඩු ලයි් වේ ලෙවල් බුගුල මධ්‍යගත කිරීම නෙවෙයි මට්ටන් කිරීම කියලා. මධ්‍යගතට තමයි ගන්නේ එය මට්ටන් ගැනීමට තමයි මට්ටන් කිරීමට තමයි අදාලවන්න. මේ මදධ්‍යක මධ්‍යයට ගෙනීමනවේ මධ්‍යගත කිරීම.ඒ මධද්‍ය ගත කරන්නක ඔප කරණ මනාවෙනවාද මට්ගන. මධ්‍යගත කනවා කියරගන්නට පොලවේ පහලතිබන ලක්ෂයක් සමඟ සමපාත කරන ක්‍රමයේදයට තමයි අපි මධ්‍ය ගත කරනවා කියලා කියන්. ඊලඟට එමු තෙඩලයිට්ුවක මූලික රේකා මෙරේකා ඉතා වැද ගත්වනවා සිරසක්ෂය තිරස්සක්ෂය තිරස්ූර්ත තලය දුෂ්්‍රේකාව දෂ්‍රි ේකාව ලැබෙන්න්නේ තෙලස්කෝප් එකකත්ක් දුරේක්ෂක්ත එකක තයි දෂශ්‍රවේකාව ලැබන්නේ තිරස්ශ්‍රේකාව සිරස්්‍රේකාව සහ තිරස් ූර්ත තල විදියට ගන්න පුළුවන්. සරර සීරුමාරු කිරීම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙක්කට බෙදන්න පුළුවන් එකක් තාවකාලික සීරුමාරුව ටැම්පර් ජස්මට් අනිත්තක ස්තීර සීරුමාරුව ලෙස ප්‍රධාන කොටස් අපිට දෙක්කට බෙදාවෙන් කරන්න පුළුවන්. තිලයිව සීරුමාරු කිරීම පිළිබඳව සැලකීමේදී මූලික වශයෙන් සීරුමාරු කිරීම වර්ග දෙක් පිළිබඳව මේ සසිීරුමාරු කිරීමම් වර්ග දෙක් පිළිබඳව අවධානයම කළ හැක එකක් තාවකාලක සறுමාරුව அනිත්த்தක ඉස්තිර සිறுමාරුව. තාවකාික සිරමාරුවට ෙන ටපරි ස්තිරසිරමාරුවට කිෙනවා Perම. adjustment Per. ක් සමාරறு රීම පිළිබඳව සැලකීමේද මූලික වශයෙන් සරමාරු කිරීම වරග දෙකක් පිළිබදාදානයම කළ හැක තාවකාලි සිරමමාරුව පජක ස්තිර සිறுමාරුව. ඇස්මන් දට ගන්න පුළුව තාව කාලික සරුමාරුවමු මෙහිදී සෑම මැනුම් ස්ථානයකදීම සිදු කරන සීරු මාරු කිරීමේ ක්‍රියාවලියන අන්තර්ගත වී මෙහිදීද පහත සඳාන් ක්‍රියාවලි පිළිබඳාව දානයමු කෙරින් ඔබ මතක ඇද මට්ටන් ගැනීමේ උපකරණයත් මේ වගේ ප්‍රධානකොටස් දෙක්කට බැදවා ස්ථර සීරුමමාරුව සහතාව කාලික සීරු මාරර්විතියට මෙහිදීත් තොඩයිට මැඩුම් ක්‍රමේදීත් මේ ප්‍රධානකටස් දෙක්කට බෙදවා ඒවාගේම ස්තිර සීරුමාරුව සහ තාවකාලික සීරුමාරුවත් දැම් මේ තාවකාලික සීරුමාරුවත් නැවත ප්‍රධාන කාණඩ තුනකට බෙදෙනවා එක තෝඩලයිටවයයා මැනුම් විස්ථානයක් මත පිහිටුවීම තියෝඩ්ලයිට්ුව මට්ටන් කිරීම අසම්පාද්දෝෂිවත් කිරීම මේ තිෙඩලයිට්ුව කෙසි මැනුම් ස්ථානයක් මත හරයටම පිහිටවීමේ දී මේ අපි කෙටියෙන් කියන්න පුළුවන් ඇත්තටම මධ්‍ය ගත කිරීම කියලත් කියන්න පුළුවන්. මධද්‍ය ගත කිරීම කියලත් කියන්න පුළුවන්. පොලොෝ මත පිහිටින පහල N සමග ඒ රේකෝ වලෙ ස්ාඩ ගත කිරීම එකට අපින මද්‍යගත කිරීම කිය තව යිට ය ු මස්ානයක් මත පහිටුව මදගත කිරීම කියල කියන්න පුළුව ලගට තඩල මට්ටම් කිරීම ලෙවලින් තල තල් ලවල් කරන ඉකස් කරවන ඉළඟට අසම්පාත දෝෂීවත් කිරීම එලිමේ තර්ලක්. වන මතක ලෙවලින් පාඩම මට්ටම් උප කරණයති අසම්පාත් දෝෂිවත් කර ඒ සදහමකක්ද කරේ උපනත සම්බන්ධ සරුමාර ස්කෘප්ප කරකාවා හරස් කදිි පැදලියෝ දෘෂ්්‍ය කිරීම. මේ ක්‍රියාවරයට පිකිනවා අසම්පාද දෝෂිවත් කිරීම කියල. වැඩික හොඳේ මතකත භාගන් මේ වචනත් එක්ක මතකතා ාගන්න මේ අයිති වෙන්නේ කුමක් සඳහද තාවකාලික සරුමාරුව සඳහා. තිෙරලයිට්තුව මැනුම් ස්ථානයක් මත පිහිටු වීම ඔ තිෙඩු ලයිට්ව හරයට කුුණයක් මත පිහිට වනනාකාරය. ට යිතුවක් යම් මැනුම් ස්ථානයක් මත පිහිටවීමේදී කරුණු දෙකක් සම්බන්ධව සැලකිලිමත්තු යතුය. කරුණු දෙකක් සම්බන්ධව සැලකිලිමත්තනවා. උපකරණය මැනුම් ස්ථානය මත පිහිටුවා මධ්‍යගත කිරීම අන මධ්‍යගත කරනවා රෙටම් පහල පිටි කුං අත්තක ඒ කරේ කියව වනොල සසාකස් කරනවා අවසානක උපකරණය මට්ටන් කරනවා. ඔොනො එදක කරන්නුවන්. මකදද මධ්‍යගත කිරීම සහ මට්ටන් කිරීම. සෙන්ටරිින් ඇ ලල කැටයන් කියනවා සන්ටරිින් න් ලෙවලින්. ඕ සැන්ටරිින් න් ලෙවලින් එක හරියටම කරල තමයි ඒ ඔපකරණය භාවිතයෙන් කෝනයක් මැනීම සිදු කළ යුත්තේ. දැන් තෙඩු ලයිත්තුව තෙපාව මත හොදින් සවිකර පාදතුනේ උස මිනුම් ගන්නාගේ උසට පසරලන පරිදි සවිකළ යුතුවේ.මනුපුතේ. තෙපාවේ මෙත් තෙපාවේ මත හොදින් සවිකර. ය යි්ව පවමත හොදින් සවිකර පාද තුනෙහි උස මිනුම් ගන්නාගේ උසට සරලන පරදි සීරුමාරු කළේතුයි දැ මේ තෙපාවේ කනුතුන තුම් පත්තකට විහනවා වෙදල ටියල්ෙ න ේම ම ියල සාම අඩියක් වු ප්‍රමාණ ඇති බෙන මන ට ල්ලක තරමක් නැවිල මේ බලන්න පුළුවන්ග නාකාරයට මෙහම ලන්න මෙහ පොඩ්ඩක් නැවී බලන්ඩඕන එකක හේතුව මේ තෙලස්කෝප්ිය ක අපිට මෙන්න මේ තලේ බලන්න වෙන මේ තලේ බලු උස ෝනයක් බලුව කියන්නු ත උුසකෝන බලන මේ ැවලත මේ සකෝනද බලන්න ව ඉන්සම උස ගැලපෙන ආකාරයට මේ බාහිතා කරන්න උසට ගැලපෙන ආකාරේ උසකට තමයි මේ සම්බන්ධ ක ගතයුත්ේ ඒ තමයි මේ කියන් ඉන තෙඩ ලයිට්ව තෙපාාව තිය ස්කෘප්පුවත් එක් තිෙර යිට් තම ඔොට හයි කරගන්නවා. ඉන් පසු තඩ ලයිට්ව සහිත ත්‍ය බාාව ඉන් පසු තෙඩ ලයිට්ව සහිත ්‍යෙපාාව මැනුම් ස්ථානය මත පිහිටුවන්න. මැනුම් ස්ථානය මත පහිටනවා කියලා කියැන්න මේ දැ මේ අපි කරලා තියන්නේ නැවත නැවත මේ ස්ටඩි වෙනවා. ඔන්න ඔය මත සම්බන්ධ කරනවා. මෙන මේක මධ්‍ය ගතවන පරිදි මේ ඇනේ බොහෝලාට මේ ඇනයක් එයට මධ්‍ය ගතවන පරිදි සම්බන්ධ කරනවා. එමෙන්ම පාද ඉස්කුරුප්වල පිහිටීමද එහි මධ්‍ය පිහිටීම ලැබෙනතෙකු පාද ස්කුරුපපු සකස් කරන්න මොකදද මේ කියන්නේ. එෙන්ම පාද ස්කුරුප්වල පිහිටීමද එහි මධ්‍ය පිහිටීමවන තෙකුම් ස්කුරප්ව සකස් කරන්න දැ මේ පාද ස්කරපපු හතරක්ති වෙනවර ෙවල් මිනකේ ක්‍රියාවගේමයි දම මේක තෙඩ ලයිට් තන ස්කරුප්වක් මේ තියනෙ මේ ස්කරපය මෙම මෙතන මධ්‍ය තියෙනවා දැන් ඔහම තිබෙනවාඩක් ස්කරප්ව කර කල කර කලා කරගල මෙන්න මේ කට්ටලඟට ගේදුව වටේට තුනක් තියෙනවාන මෙහෙමකයි මෙහෙමකයි මෙහමකව තුනේ මධ්‍යයට ගෙන්න්දන. ඉ පස්සෙව ජස්න්ස් කරන්න. දර ගේෙන මේ එක කරකවන කරකොල කරකොලා කරකොල කරකලා මදධ්‍යයට ගන්නවා මේ තුනම ලෙවල්මෂෙන් එක ඇත් තොහොමුණ මත ගැති. තෙපාවේ එක් පාදයක් හොඳට පොළවේ සවිකර අනෙක් පාද දෙකෙන් උපකරණය ඔසවා ගන්න. හොන ලස්සන කතාවක්. මේ එක පාදයක් ගහනව පොළවට ගලා මෙන්න මෙතරතනව ුට්ටක් කකුල දියන්නුනු කෑල්ල මේකෙන් මෙහෙමත් හද කරනවා. තද කරලා මේ පැත්තට ගිහිල්ලා මෙන්න මේ කනු දෙකින්. අල්ල ගන්නවා මේ කනුති අල්ට දෙං ාරක තදවෙලා අන යන අපට මෙන්න මෙහෙම පකරණය එහට මෙහට එහාට මෙහාට හරවන්න පුළුවන් මේයාආකාරයට හාට මෙයාට හරවන්න පුළුව. හරවන අත රිපුතේ ඔබ මෙන්න මෙතනින් ඇස තබා ගන්නවා. අයිIPීසකත් තිබෙනවා කිය කිව්ේ මේ අයිIPීසෙන් තමයි පොළවයට මෙන්න මේ පොළොවේ මදතියෙන ඇනය පන්නේ දෙකුලත් අදකරත් අනිත් කහුල් දෙකෙන් මෙන්න මෙහ මල්ල ගත්ත මේ ඇැස තිෙලලා බලනවා හරියටම මට දැම් පේනවද කුමක්ද. ඇනය පේනවද මේ කං්ඥම තැනය අන්නේ ඇන සමපාතිනකොට මෙන්න මෙහෙම හරස්කැදි වලින් මෙන්න මේ පේනවා ලස්සට කොස්ස එකක ඔන්නව කොස්සක පේනවා එක මවට පෙන්නන්නම් මෙන්න මේ දසුනෙන් මෙතිබෙන මෙන්න මෙයාකාරයට යට ඇනය පේනව කුංයම තැනේ ඔන්න කං්්‍යව තැනේ හර්රයටසාපාතුනට පස්සේ ඉතිරි කකුල් දෙකත් ඉතරි කකුල් දෙකත් ස්ථානගත කරන මේ එනය තමයි ල මෙන මෙන IP එකකම් තම මේ යනේදිහා බල ත දධ්‍ය ගතවෙනවා කිය කිය මේක තරම අපහසුකාරණාවක් මේ ඔට පැහදිලි කරන්නේ ප්‍රයෝක පරීක්ෂණය දපතති ප්‍රටිකලික පැදදිි කරන්නේ ප්‍රටිලක පහැදිලි කරන තරමක අපහස්ථාවක් තිබෙනු ගොළුවන් හර පොලව සවිකර අනෙක් පාදු දෙකින් උපකරණය ඔසවා ගන්න ඔ උපකරණය ඔසවා දැත්තා ඊළඟට අප එනවා තියෝඩ ලයි්ුව මධ්‍ය ගත කිරීම සඳහා වෙනම උපාගයක් ඇත ඕන දැකනේ ටියෝඩ ලයිට්ටුව මධ්‍යගත කිරීම සඳහා තෙඩලයිට්ටුවක් මධ්‍යගත කිරීම සඳහා වෙනමම උපාංගයක් ඇත එයතුළින් බැලුවීට පොළව දර්ශනය වී අර අයිපී සකෙන් බලන්නකුට පොළව දර්ශනය වෙනවා. පොළවේ මොකදද පේන්නේ කුණ්ඥය පේන්නේ. කුණ්ඥ පේන මේ දර්ශනය හරස්කිරරිත් එක්ක කුණ්යේ මැද ඇනය සවපාත කරගන්න. ප්‍රථමය මෙම ඇනය සීරුමා අරුකර පොළවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබාගතයතුයි. ද මේ අයිIPිස් කෙත්තියන සීරුමාරවා. ඒ සීර්මාරු එක කෙන ගැස්මට්ටමට වෙනස්සනන කැර කෙන ගොඩ පොළව ලස්සන්ට පේන ගන්න. දැපිකව පොලවේ පේ එකවරම කුං්‍ය පෙන්නේ තන කොල පේන්නේ. තන කොළ ගස්සල ජලබින්දුපවා මේකෙන් පේනවා. කූම්බියෙක් වගේ වැනිියමක් මේ පොල වෙනවන ගමන් කර ඔහුගේ පහු පවා පේෙනවා. ඉතාම චියුණු දුරේක්ෂයක්ක් වගේයක් තයිතිබින්. කරොලා සවපාත කරගන දැන් අපි බලනවා මේ ත්‍යෝඩ ල් පාන්දක එහාට මෙ හා ඩෙහටම මෙහට රංගින් කෞවද පේන්න ඕනේ කුණ්‍ය පේෙන්ට ඕන. දෑකක් පොළවේ සම්බන්ධ වෙලා අන කකුල් දෙක ඇහැතියාගෙන බලාගට හට මෙ ෙහටමට හර වහම ඔන්න මට හරියටම පේනවා තෝඩ ලයිට් මත මෙන්න මේ ඇනය මේ කං්ඥයමත ඇනය. එක තමා ඊලකට කියන්නේ. ඉතාන් වටිනවා හොඳින් අහගන්න කොඩක් වෙලටම ප්‍රාග රක්ෂ සසාදාවාට. ඉහත සදහන් කළ පරිදි තෙපාාවේ පාද දෙකක් මගින් උපකරණය ඉහලට පහලට ඔසවා මද්‍යගත කිරීමේ ඇනය මත ඇස තබා ගනිමින් උපකරණය දැනට මද්දගත වී ඇති ස්ථානය පහත රූපයේ පරිදි නිරීක්ෂණය කරන්න අ පහළ රූපයක් තිබ්බේ ඔබට මං පෙන්නුවේ රූපයක් අන්න ඒ රූපයේ පරිදි නිරීක්ෂණය කරනවා ඇනය පේනවද ඇනය සමපාත වෙනවත් එක්කම ඉතිරි පාදකත් පොට ෆික්ස් කළ හර හිටවගන්න. දමහරට පොලොවු ෆිස් කරල හිටව ගත්දි ඇනේ එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ දෙන්නේ මෙන්න මේ තෙපාව තිබෙන්නේ මෙන්න මේ වගේ. පාද දි කරන්න පුළුවන් හැකියාවට ඇතින පාදික් කරන්න පුුවන් හැකියාව. එතට මේ පාද සුළු වශයෙන් එහාට හාට උස්පාත් කරන්න පුළුවන්. සුළු වසෙන් නුස්පාත් කරලා හර්යටම මෙන්න මේ කංඥයේ ඇනයි මැදට හරස් කෙදි සෙට් කරගන්නවා. එත් දැකීමම තමයි කරන්න පුළුවන් වන්න. ිනිුම් ගන්නාගේ එක් කකුලක් මේ අත චලනය කරමින් කකුල දර්ශන ස්ථානය සොයා ගැනීමමගින් මේ සිදු කළගත්හැක. දෙැම්ම ඇන එක පාරම් හොයන්න බෙහේ. ලොකර පසරරිපේනවානේ දැම්ම අපි කුල දාන දෙැයි පිස්සගේ මෙහෝබල්ල අපේ මේ දකුණු කුල හෝ අන් කකුලදාල හටම හට ගන්න ඕන දැ කුල පේනවා. දර කකුලට සාපේක්ෂුව ඇව සසාහකුණ ්‍ය ති මිස්ාන අපට හොයාගන්න පුළුවන්න්නේ ඉට පස් හිමීට කුල ගන්නවා කුංය මතට අරක්ක ැමරාවගේ දුරේක්ෂය අරගරෙනවා. කුණ ේම ැනයට කකුල දානනි කියන්නේ කකුදා දැම්ම හම අපිට හරයටම හොයා ගන්න පුළුවන් මේ තිබෙන ස්ථානය. තම මෙද ඇතිල බල යිප සහදියලව කු දාන කකු දාලා බලන කු දා බැලට කු පේවනු දරු. කකුල පේන ස්ථාරයට මේ ටක්ගාල මධ්‍යගතවීම අපිට අරාගනයාම හැකියාව තිබෙනවා. අපි ළඟට බල මේ තිබෙන්නේ ඊට පස්සෙ ලෙවල් කරන ආකාරයෝ. මේ තිබෙන්නේ ලෙවල් කරන ආකාරය අපේ තැන්ටෙමූ මෙේහිදී පහතුරූපය පරිදි, මධ්‍යගත ඇනයතුළින්. පෙන වෘතේ මධ්‍ය ලක්ෂය හා මැනුම් ස්ථානේ සපාත වන තෙක් තෙපාාවේ පාද සීරු මාරු කරන්නුන්. දැම් පාධි හරියට ෆික්ස් කරගත්ත පාදිික තදගරගත්ත අද කරලා මධ්‍යගත කිරීමේ ඇනයතුළින් පෙන වෘතයේ මධ්‍ය ලක්ෂය සහ මැනුම් ස්ථානය සවපාත වන තෙක් තෙපාාවේ පාද සීරු මාරු කරනවා. මෙතියන සේරුමාරු කරන පාද ය පාද හාට හඩ ඩ සේරුමාරු කරලා. හරියටම මේ මැදකුණ්ඥයේ මෙන්න මෙතැන්ට සැට්ටෙන්න්න ගන්න. මෙ මේ හරි යි පිස් ක පේනතරන මේ හපත්තාව පේන තියෙන. එතට මේගේ මධ්‍ය ලක්ෂය හරයටම මේ හරහා යනවා. ඕකතමයි මධ්‍යගතවීම කියලා කියන්න. හරයට දස්සුමට ගන්න පුොළුවන්. කෙසේ නමුත් මෙ මෙසේ මධ්‍යගත කිරීම අප පහසුනම් ඉහත ෘතය තුරට පැමුණු මැනුම් ස්ථානය පැමිණිති පෙපාවේ පාද සීරුමාරු කර න් පසු පාද ස්කෘප්පු සීරමමාරු රීමෙන්ද තිඩ ලයිට්ව මැනුම් ස්ථානය මතට මධ්‍යගත කරන්න පුළුවන්. දැ මෙහෙම කරලත් මධ්‍යගත වෙලානෙෙන් අපට පුළුවන් කකුල් තුන එජෙස් කරන්න. ඒල තා මට්ටං ඉස්කුරපපු තුන තිබෙන. මේ තියන මට්ටං ඉස්කුරපපුතුන එකයි දෙකයි තුනයි. ඇ ඉස්කුරපපු තු පලවන ස්කරුප්ව දෙවන ස්කුරුප්පුුව තුන් වනස්කරප්පුුව. ඔය ස්කුරප්පු තුනද එහාට මෙහාට කරලා. කරකවීමෙන් මේ මද්‍යගත භාවය හරියටම ගන්න පුළුව මද්‍යගත කර ගත්තා. හොන දැන් හරි මදදගත වෙලා. ඊලගට අපතිනවා ඉන්පසු සිදු කළ යුත්තේ උපකරණය මට්ටං කිරීමයි. ඔන්න ඉන්පසු සිදු කර යුත්තේ උපකරණය මට්ටං කිරීමේ ක්‍රියාවලිය දැන් අපේනවා මට්ටන් කර ොන මද ගත කර ටික් අමාරුවෙලා අපහසුතාවේ අපි මහන්සිවනාමයක කරගන්න අදැකීමම තියන පුද්ගලයාට මේ කාරය ලෙසි. දිි අදකීමක් නැතිපුද්ගලයාට මේ කාරය තරමක් අපහස වෙනවා. ඔනු උපරණය මට්ටම් කරා. මේ වන විට තිියෝඩලයිට්ව මැනුම් ස්ථානය මත මධ්‍යගත වී ඇත දැම් මද්‍යගත වෙලා තිබින්. දැන්ඔන්න ලෙවලින් ඉස්කුරෘත්තුන ලෙවලින් ස්කෘත්වන භාවිතා කරමින් කරකවලා වයිබුබුඩු දෙකක් තිබෙනවා. ඒ වයිබුලු දෙ මදට ගන කරවන දැන් මේ පලේට් එක පොඩ්ඩක් හර්ත්මට ඇලර එක දන්නඕන. හරි මෙහිදීත්? හොලද හොඳින් තද කළ තෙපාාව පාද එසේම තිබෙන්නට ැර අනික් පාද දෙකේ උසසීරුමාරු කළයුතුය තෙපාාවේ පාද සීරුමාරු කිරීමේදී එම පාදල පිහිටීම වෙනස් නු යුතුය මේ සඳහා එය මත කකුල තබාගන කළ යුතුය දැම්ම ලෙවල් කරන්න ගත්තහම අපට ස්කෘස්්වලින් සමහරලාට අමාරුුවවෙන්න ගොළුව. මේ තලය තිබෙන්නේ හරයටම තිරස්තලයක නිෙවෙනි ඩක් හට මෙ හට වෙනස්සවෙලා තිබෙන්න පුළුවන්. අර මට්ටං ස්කරෘප්පු තුන කරකොලා මේ තෙර්ඩ ලයිට්ෝ ෙවල්රගන්න බේ කකුලෙ පාදුලු ට්‍රයි කරනවා. එක්ස්පීරියන්ස එක තිබෙන කෙනා කකුල පාද දිග පහතහරිින් නැතුව මට්ටං ඉස්කුරප් වලින් පවනක් මේක මට්ටන් කිරීමරනවා. එක ක්ස්පිරියන්සක. ඒ බැරිකෙන පාදත් එජෙස් කරලා ආසන් වවශය අර ලෙවල් පුුබුලු දෙ මත්දට ගෙනවම කරන්න ඕන. එය පාද. හත්ම මේ හට ජෙස් කරන්න නැතුව මට්ටං ස්කරුප්පලින් පමණක් කාර කරන්න එයා මේ පිළිබඳව අදදැකී බහුල පුද්ගලයක් ඉඟට තෝඩලයිට් පහත රූපේ පරිදි මට්ටං කිරීම සඳහා ඕර්තාකාර බුබුුණු නලයක් ඇත දැම් මෙයාකාරයට ගත්තහම පුතේ මේ තිබෙන්නේ මේ තිනවා මෙන්න මෙතන බුබු නලයක් තියෙනවා මේ ති පලේට් ලෙබල් එක ඒවගේ තවත් පහරතියන මේ පැත්තේ වායි බුල පලට ලවෙවල් එක මෙන්න මේ වගේ මේ තිබෙන යුනාලයක් ඔන්න ඔය නලයේ මෙන්න මේවායිවූල තමයි මද්‍යයට ගනීම සිදු කරන්න ඕනේ ඒවාගේ තවතිනව වෘරතාකාරභූලක් ඒවෘරතාකාරභූලත් මද්‍ය ගනීමට ඕන එක එක වර කරන්න ඕ ය දෙක මේ එකවර කිරීම සඳහා අපට තිබෙන්නේ මෙන්න මේ ස්කුරුප්පු වයි මේ ස්කරප්පු වයි එහ පැත්තින තුන්වන ස්කරප් වයි ඔය ස්කරප්පු තුන භාවිතා කරමින් තමයි මේ කාරය කරන්න ඕනු කාරය කරන විදිහ දැම් බරමවා. ද මේ තිබෙන්නේ ස්කරපපු තුා එක ස්කරප්පුව දෙ ස්කුරුප්පුුව තුන ස්කුරුප්ව මේ ස්කුරුප්පු දෙකට සමාන්තර වන පරිදි දුරේක්ෂය හරව දන්නවා දුරේක්ෂය හර වගෙන එක දෙක තුන එක දෙක තු මේදන ඇතුළට දෙන්නම ඇතුළට හෝ මේ දෙන්නම එකවර පිටට ලෙවල්මසින එකත් ඔබට මතකයිනපුතේ මේකමනකර ලෙවල් මශන් එකෙත් මේකමනය කරි එක්කෝ ඇතුළට නැත්තං පිටට කරකවනුඒ කරකවන අවස්ථාවලදී මේ දෙකම ඇතුළට හෝ දෙකම පිටතට කරකවනු මේ බුබුල එක්කෝ මේ පැත්තර ගමන් කරන්න පුළුවන් නැත්තං මේ පැත්තර ගමන් කරන්න පුළුවන් අපි කොහින්ද නවත්තා ගන්නවා මේ මැදිින් නවත්ත ගැනීම සිදු කරන්න ඕන. ඕන්න මැදිින් නවත්ත ගත්තා. පැහැදිලිද ඊට පස්සේ ඒ අසරේ මෙසේ එත්තපාවේ උස සීරුමාරු කිරීමෙන් ඕර්තාකාර මට්ටම දලවශයෙන් ඒට මධ්‍යගත කරන්න පුළුවන් දෙකර පාද කරකොලා මේ කාය කරනන්නක ොටෝමැටෙලි මේ බුබලත් ටිකටක ටිකටි ටිකටික මධ්‍යටෙන ැ බයිබුබුලු දෙක් තිනව කියලා කිවනේ දැ මේක හදනොට පාද හදලයිස්කෘරප්ප කර කලා මේ මැදරගන්න කොට ටෝමටිකලි මේ එකකත් නැදටනවා. ඒ මැදටාවේ නැත්තන් උප කරුණල දෝෂය. අපි ඒ කලුත් වැඩියයාකටු සඳහ යවන්න වෙනවා. ඊලකට දැරුවෝ කෙසේ නමුත් මේ වනවිට උපකරණය නිවැරදිෝ මට්ටං වී නැත දැ අපි අර ස්කෘරප්පු දෙ කරකවලා මධ්‍යයට ගත්තනේ හරේ? එගේ පාදිස්කෘරප්පු කර කලා මේ වර්තාකාර බුබුලත් මධ්‍යයට ගත්තා ඕකත් මද්‍යයට ගත්තා මේකත් ඔන්න මධ්‍යයට ආසන්න වශයෙන් ගෙනවා තාමනයේ තාමප කරණය මට්ටන් වෙලා නේ මෙහිදී බුබු නලේ බුබලු නලේ මේක තමයිකැඩ ුබුණු නලය මේ බුබුල නලේ ඔන වචන වතකදයාගඩ බුුණු නලය බුබල බබුල මේක බුබලු නලය මෙහිදී බුබුලු නලේ පාදිස්කුරපපුව දෙකට සමන්තරම අවතන සේ සකසා එම පාදිස්කුරුප්පු දෙකම ඇතුළුට හෝ පිටටට කැරකය මගින් බුබුලු තුංවන පාදයේ ඉස්කරපවට එලන පරිදි සකස් කර ගතයුතුය දැන් ඔොහොම සකස් කල්ල කරකවලා ආපහුත් තුංවන ස්කෘප්ව කෙලින් හරව ගන්නවා ඔන්න ඉන්පසු තුන්වන පාදිස්කෘප්ව පමණක් සීරුමාර කිරමින් බුබුලු මට්ටම් ඹබුලු ඒහි හරි මතර ගතහැක මෙ තිබෙන් දැ මෙහෙම තියනෙක ව දෙව අවස්ථාවේදී සි මෙහෙම ගමු එකයි දෙකයි මේ හරව ගන්නවා මේ පැත්තට දැබුබුලු නලේ මෙහෙමන තියන්නේ දැම් මේ ඇතුළට හ වාමා අවුත්තෝ දක්ෂණ අවර්ථව කැරකුහම තවත් මේ බූලු නලේ මේක මැදනෝ අනකතමයි කිය මොලය මේ දෙකටරලදේ පැත්ර කරනවා තනියක්කින් මේ පැත්තර සකස් කරු තග එකකාර තමයි කිය මේ මේකෙන් පස්සේ මෙ දැන්ටනෝ. එක්කො මේ පිියවරුහෝ මේ පිවරෙන් පස්සේ මේකට ගැනීම සිදු කළ යුතුයි. දැම් මෙහෙම ලෙවල කරාට පස්සේ. මෙහෙම ලෙවල කරාට පස්සේ ආපහු ඇස තබලා මධ්‍යගතවීම නිවැරදිත කියලා බලනෝ. දෙවබ කල්පනා කරන්න. අර පහල තිර කුණයේ ඇනය සමග උපරණය මධ්‍යගතවීම එසේ තිබේද කොප් ස්වල් පවශයනෝ හට වෙනස්වී තිබේද අනි වාරයෙන් ස්වල් පවශයෙන් හට වෙනස්සනෝ ඇයි පාද සෘපු භාවිතා කල මේක එහට මෙහාට එහාට මෙහාට එහාට මෙහාට ලෙවල් කරනකොට චුට්ටක් මේ ඇලවෙනවන ඇලවන ගම යටතයෙන් මීටරැක් කතට පහලින්නේ අරලයින්නෙකවු්ටන මධද්‍ය ගතවීම ඒකට කුමක්ද කරන්නේට ලස්සන ඩක්රමවා ඕොන බලත් නමුත් පාද ස්කෘප්පූල පිහිටීම වෙනස් වූ නිසා පාද ස්කෘප්වල පිහිටීම වෙනස්වීම නිසා උපකරණයේ මධ්‍යගත බව දළවශයෙන් අහෝසිවී තිබිය යුතුය. පාදි ස්කෘප්පුවල පිහිටීම වෙනස්වීම නිසා උපකරණේ මද්‍යගත බව දලවශයෙන් අහෝසිවී තිබියේතුය මධ්‍යගතය පොඩ්ඩක් කවුට්තල තිබෙනවා. මෙහිදී නැවතත්්‍යපාවේ පාදල උස මදක් වෙනස්කිරීම මගින් මධ්‍යගත කිරීම වැරදි කලේ තුයයි ආපහුමකක්ද කරන්න ආපහු ආයලෙවල කලා මට්ටං කල වල්නවා අරවිදියටම ස්කරුප් කර කලා ආය මට්ටං කල බලන මට්ටන් කරනකොට හිමීට 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 ලස්සට මැදටෙනවා. එහෙම නැත්තං තව ලස්සන වැඩක් තිබෙනවා.ඒ වැඩේ බලන්න මෙන්න තිබෙනවා තෙපාර ටැපාරු කාරණාව කසිුරු කාරණාවක් ගනවා කියෙන කාරනාව මෙහා සම්බන්ධෙන් ප්‍රායකත්ව මේ ඔබට පැදිි කරන්නේයන්න පුොතේ තේරෙ නෝට් එක කම්පිට වෙන් නිසා ඔන්න ඔබහ තෙපාව තියෙනවනේ තපාාවමතම මේ උපරණය තට ලයිට්ව යෙන්නේ දැම් මෙතන තම යිIP එක තියන හැරන අයිප එකෙන් බැලවාහම දැම් මෙන්න මේ මැසින් එක මේක මධ්‍යගත බවෙන් තරමක් ඉවතට ගිහිල්ලා මදගත බවි තරමක් හිහලට ගහි ලවට්ටලනද නමුත් මසිි එක ලෙවල් මෂණ එක ලෙවල් කියකිෙන තෙපවත් හරිගානට සෙට්ටිලාව. මේ අට තිබවා ස්කුරුප්පුක් මේ තමයි අපි ව්‍යහාරයේ භාවිතා කරන ක්‍රමය ඉස්කරුප්පුවා යටින් අතදාල ස්කරප්පෝ බොරල් කරනවා පුරු කල ආය හැතියාගන්න යිIP එක ඇහැතියාගන්නවා යිIPී එක හැතියාගෙන මේ තිඩු ලයිට්ව මේ තෙපවමත පෝඩක් එ හාට මෙ හට මූ කරන්න පුළුවන්. පොඩිමූමට එකක්. මේ හැතිග බලට හරයටම ගිල්ල ආන ඇනය තෙක්කසාවපාතනෝ තංගල තොද කරගන්න. පතවල් ඒසිම ක්‍රමේ පැහදිද. තත් තපාවා මේ අල්වල ස්කරපොල මකත් කරන්නේ එක ස්කුප් ස්කෘපලින් කරන්න පුළුවන් හරි ලස්සඩ ගිල ගලවලලා හරිර සෙට් කරාම ඔන්න දෑ මධද ගන්ත වෙලා. මට්ටං වී වෙනස්සෙනවද. මටන් වෙනස්ෙන්නේ මට්ටා වෙනස් කර ස්කරුප හටම හට කරෙනකුලේ පාද වෙනස් කරෙත්න්නේ වෙනස් කරේ තෙපා වෙ තිබෙන පොසිිෂන් එක තෙපා මතට ටියල එක පොසිිෂන් එක චුට්ක් හට ට වෙනස් කරලා මද ගත කරේ පවනයි. එහෙම නැත්තව මෙයාගේ පොතේ අපට දීලා තිබෙන්නේ නැවත වතක් ස්කරුප්ේ හටම ට හාට හට කරලා මේ මධද්‍ය ගත මට්ටන් කිරීම නිවන්තරයෙන් කරන්න කියලා ද්‍යගත කරනවා මට්ටන් කරනවා මදධ්‍යගතරනවා මට් අන්කරනවා ටික වෙලාක් ක නොට හි පතා කරන මේ කොට මැටි ෙර නොත් මේ තමයි සර්ලම ක්‍රමවේදේ එත් මතක දබාගන තියයාගන්න මේ පොතේ කියනවා ඔබේ නෝට්ටකේ නිබන්ධනේ පෙලපොතේ සඳහන් කරතිබෙනවා මේයා කාරයට මෙසේ මෙම ක්‍රියාවලි දෙකම මට්ටන් කිරීම මධ්‍යගත කිරීම කිහිපවරක්සිදු කිරීමන් උපකරණය නිවැරදිව මැනුම් ස්ථානය මත මධ්‍යගතකිරීම මට්ටන් කිරීමත්. න්න මධ්‍යගත කිරීමත් මට්ටන් කිරීමත් එකවරක් මධ්‍යගත කරලා බලනවා ආය මට්ටන් කරනවා. ආය මධ්‍යගත කරනවා මට්ටන් කරනවා ඔක්කෝම කරන්න මොකින් ලෙවලින් ඉස්කරපපු සහ පාදවල හසේ. මම කලින් සඳහන් කරපු ඉදිහට මේ කරමය ඉතාාවල ේස. ඒද මතක තබා ගන්න. මේ සඟම බලන්න පැට්ටිකල් වීඩියෝල යෙද මල් ලස්සට මේ ක්‍රියාවලි දෙකම ඔබට ඉදිරිපත් කරද තිබෙන. පැටිකල් වීඩියෝස්සල කරනාාකාරය ඉතාම ලස්සනට ඔබට පැහැදිලි කරදී තිබෙනවා. මෙ තියරි නෝට්ටක පෙතිහරි පාඩම්මාලා බලනත්තරේ, ප්‍රාග පරීක්ෂණත්්ව බණනිවාරයෙන් නැරබෝත්තුන් මේ ක්‍රියාවලිය ඉතා ලස්සන්නට තේරුම්ගන්න ලුවක් ස්තිරවශයීමට මතකතියා ගැනීම හැකියාව ලැබෙනවා දැන් ඔන මධ්‍යගතවීම හරි මදගතවීමට කියනවමකක්ද සන්ටරීන්. ධ්‍ය ගතවීමට අපි කන සෙන්ටරි සෙන්ටරි කියන මොකක්ද මෙගේ අයිපස් එක බැලූහාම අයිපිස් එක දිහා බැලුහම හරයට මේ කුුණ්ඥය මත මේ හරස් කදි සමපාත වෙලා මට්ටන් කිරීම මට්ටන් කි අපි මට්ටන් කිරීමට කියනවපුතේ ලෙලින් මට්ටන් කිරීමට කියනවා ලෙවල මේ ලෙවලින් එකේ දී ස්කෘප ාවිතා කරමින් හෝප්පාද භාවිතා කරමින් මට්ටන් කරාම ස්ථාන දෙකක් සෙට්ටෙනවා එකක් බුබුලු නලය ඔන්න එෙන බුබුලු නලේ ඒ බුබලු නලේ මේ බුබුල හරයට මධ්‍යයට එනවා බුබුලු නලය ඒ බුබුලු නලයත් එක්කම ගෘතාකාර බුබුලත් මධ්‍යයට එනවා බෘරතාකාර බබුලත් මධ්‍යයට එනවා අපි ල් මැශි එක පාඩමේ මට්ටන් ගැනීම පාඩමේදී තිබ්බේ මේක විතරන ලෙවලින් එකට එකයි ටල් එකට දෙකක් තියෙනවා ඇතර මට්ටන් කිරීමේ කාරයේදී බුබරු නලය මධ්‍යයටනවා හොරතාකාරවබුලත් මධ්‍යයටනවා මධ්‍යගතවීමේදී මේ හරයට මෙනවා ඔන්නව ඒ දෙක මේ එකවර කිරීමේදී තමයි ඔය අපිට කහිවතාවක් ට්‍රයි කරඩ වෙන් කහිපතා කුස්සාහ කරන්නවෙන්න මේ ආදුනකත්වෙ පුද්ගලයකුට ඉතා සෑහෙන වෙලාවක් ෙනන මේ කාර හුරුවෙන් ඇයි මේයාගේ තිබෙන ඉස්කුරුප්පු කීස් උපාංග ප්‍රමාණය බොහොමයක් වැඩී. එක මේ පරිනත වෙනකං ප්‍රක්ටිස් වෙනකං තරමක වෙලා වෙන හුරුපුරුදු කෙරෙකුට පවා විනාඩේ දෙකතුන කවම කාලයක් මේ මදධ්‍ය ගත කිරීම සහමට්ටන් කිරීමට යනවා. දැන් තම යුප කරණයෙන් අපි කෝන ලබාගන්න හැකියාව තිබෙන්නේ ෝන ලබාගැනීමේ හැකියාව සෝධනම පට තිබෙන්නේ. දැන් අපට පුලන් ඕන කෝනයක් ගන්න. එක ඕනේ ගද්දදි මෙන මහම ම පැහැදිලි කරන. ෝ ගදදී ප පොළව මත මෙන ලක්ෂතුන තිබෙන වන ABC කෝනය මයින්දෝන කියලා කියන්න හර්රයටම Bීගේ මතට පකරණය සමපාත වනහම අපට ලැබෙන හරයට මේ ABC කෝනයෝ අපි උදාහරණයක් විදිහට මධ්‍යගතවීම අවට්ටනා මදධ්‍යගතයේ මවට්ටුනා හට පස්සේ ඇත්තරට පකරණය මත දෙ තිබෙන්නේ මේ කොහෙවත් තිබෙන B දෑ් ලක්කයක් මත උපකරණය සම්බන්ධලා තිබ ක අපට නියත වශයම ලැබෙන්නේ කුමක්ද මොනකෝනයද මෙන්න මේ තීටා 2 කියන කෝනේ ඇත්තටම් මයින්ද වෙන්න තීතා1 නත් තීා1න් කෝනය අසමානයනවා තීා 2 කෝනයට අපි කෝන මැනීමේ ක්‍රියාවලිය අසාර්ථකද නැද්ද අසාර්ථකයි. එනිසා කෝන මැනීමට ප්‍රථම සෑම විටම පහල පෙනෙන IP එක දිහා බලල බලන්න ඕනේ මේ යට කුණ්්‍ය නිවැරදිව පේනවද මධ්‍ය ගත වෙලා පේනවද.ඒවගේ බුබුරු දෙක දෙස බලන්න ඕනේ බුබුරු දෙකෙස බලන්න ඕනේ එය මධ්‍යයට තැමනිලාද එහෙමනම් පමණයි කෝනමැනීම ක්‍රියාවලිය සිදු කළ ත්තේ.ට ප්‍රායක ක්‍රියාවලයක් අධධකපු ක්‍රියාවලයක් මෙහිදී විස්තර කරන්න. සාමාන්‍යවේගෙන් සුළග හමනවා සුළග හමනකොට අපි උපකරණය අල්ලන්න නැතුව මෙත IPීස ඇස තබලා මෙගේ යටට සෙන්ට වෙලා තිනව කියර බලන්න. සුළන් හමනකොට ඔබට පේනවා මද වශයෙන් මේ වෙනස් වෙනවා. මේ හිමීට සුළ වශයෙන් පැදෙනවනේ මේ පැද්දීම සමඟ දෙ පව ෂූටක් පැද්දි ොස්සුළඟට පැද්දීම සමඟ මන්දගතවීම වෙනස්සන බවබට බලන්න පුළුවන්. එනි සපි ඉස්සරහට කතා කරනවා මේ කෝන මැනීමේ ක්‍රියාවලයේදී මේ පාරිසිර්ක සාධක අවමෝන් අවස්ථාවේ තමයි මේ ගති ගත්තේ. අපිකො මේ මැනීමේ ක්‍රියාවලේ දී ුුවශයෙන් මේ පයවදින්න පුළුවන් අතවදින්න පුළුවන් උරයි සවඳන්න පුළුවන් වැදුන ගමම් මේ වෙනස්තනවා. හර්යට තෙබාාවේ පාද පොලවට සමපාත කළ නැතුව බැලස් නැතුව ශක්තිමත්ව මේ සම්බධ කල තිබු නැත්තං ටංගල මේ මනාවෙනවද වෙනස්සෙන. එසයි තාම කල්පනාා කාරීව මේ ක්‍රියාව සිදු කළේතුයි නැත්තම් මෙ මේ රූපේ පරිදි ඉරණම අත්තනවා. මැනු මේ දෝෂ, කෝන මැනු මේේ දෝෂ, කෝන මැනු මේ දෂ තිබ්බගාව ම ගද ගරනු ශෝධනය දන්න. දනය ද කරේ ඇගල් චෝධිත කෝණිකමිනුම ලබාගත යුතු වෙනවා මහිතන ඉතාම් පැහැදිලි ඔට ඉතාම පැහැදිලි. දැන් එනවා අසම්පාත දෝෂි වත් කිරීම. දැන් තාම රෙඩිනහලෙවල්ලි එකක් මට්කෝනයක් අන්න තම තියනවා ප්‍රශ්නයක් අසම්පාත දෝෂි වත් කිරීම. ඉලමිනේෂන් පරලක් සෙල එර තකද ෙවල්මෂික පාඩ මට්ටන් ගැනව පාඩම උපනත් ඇස තබා දුරේක්ෂය සුදු පසුබිමකොහෝ අරන්තේ දෙසට යොමු කර එහි හරස්කදි පැහැදිලිව පෙරනතෙක් සීර්මාරු කරනවා කිය එටකට ප්‍රතිබබේ අනන්තයේ සිට මේ ඕනෑම තැනක පැහැදිලිව ප්‍රතිබිය නිර්මාණය වෙනවා මේ බලන්නාගේ ඇස් වල පිනීම් රටා වනුව වෙනස් වෙනවා කියෙන කාරණාවත් අප හිදී පැහැදිලි කරා දැම් බලුම එකක මොකක්ත වේෙන එයත් ඒ වගේමයි මේ අසම්පාත දෝෂිවත්කිරීමේ ක්‍රියාවලිය අසම්පාත දෝෂිවත්කිරේ එලිමිනේෂන්ද පැරලක්ස් එ එර නිරීක්ෂණය කරන්නාගේ මෙතිබෙන්නේ නිරීක්ෂණය කරන්නාගේ ඇසේ පිහිටීම වෙනස් කරන විට වස්තුවක පිහිටීම වෙනස් කමක් දෘෂ්‍ය වවෙයි නම් එවිට අසම්පාත දෝෂයක් ඇතැයි සලකනු ලැබී මිරීක්ෂණය කරන්නගේ ඇසේ පිහිටීම වෙනස් කරන විට වස්තුවක පිහිටීම වෙනස්කමක් දෘශ්‍යවීයයි කියන ලැබි දැම් මේක ඇහැ තබලා අපි වස්තුක් දෙස බලන දුරක්ෂීෙන් බොහෝවෙලාට බලන්න කුං න ලන්න දැල්ලවල්ම ලෙවල් ගැනීමේ ක්‍රියාවලි දෙනම් බලන්නේ කවුරුදිහාද මට්ටම් ලට දිහා මේ දුරක්ෂයෙන් බලන්න තිරස්තලය කඕන මයිනට කුං්ජය මත පහිට යන න තයි ගන්න පොයින්ටකී සිරස්කෝඩනන් ගහේ උසම දල්ල පහල කොටස මේ තිරස් සිරස්තලකෝන් තිරස්තලේ කොන ොහල මයිනකොට කු් තමයි භාතා කරන්න එයා බලන ඇයාද අබලුව ඉතාාව පැහැදිලිව මේ කුං්ඥ පේෙන්ඕෝන ඊලංකාරණාව එයාට යටින් එන හරස්කෙ ඉතාාව පැදිලිියෝ පේන්ඩුවන එහම නැත්තං අසම්පාද දෝෂය. හරයට මේ නාභිගතවීම කාච පදතිය නාභිගත වෙලා නේ.ඒ නාභිගත කිරීම ක්‍රියාවලිය තමයි අසම්පාර්ද දෝෂිීවත් කිරීම කියලා කියන්නේ අවිි බල මෙට දුරේක්ෂය අවට තමගින් සාධන ප්‍රතිබිම්බය හරස් කෙඳි පිහිටන තලය මත නොපහිටයි. හරස් කෙදිි පිහිටන තලයයි ප්‍රතිබිම්බයයි හරියට නේ. එතකොට තමයි අසම්පාද දෝෂය තිලෙන දෙක නේද. දුරේක්ෂය සමා සාධන ප්‍රතිබිම්බයයි. හරස් කෙදී පේටන තලයයි එක පත නොපීටයි. මෙම දෝෂය ඉවත් නොකළ හොත්න නිවරදිය සමච්චේදනය කිරීම සහ. වස්තුව දර්ශනය කිරීම වහසුඒ මෙව දෝෂිවත් කිරීමේ ක්‍රියාවලිය පහතාකාරයට සිටුවේ දෙැ මෙන්න මේ දෝෂයයින් කරන්න ඕනේ හරස් කැනෙත් එක්ක මේ ප්‍රතිබිම්බය ඒ කරේ කිය එක මත සමපාත කරන්න ඕන ඒ සඳ අපි භාවිතා කරන පියවනවල් දෙකක් ලස්සන පියවරල් දෙක් අිලව ශෂන එකෙදී කරන මටන් ගැනීමිදි මුො තියොලොට මේම එක මේ පට ලගන්න එපා මේක වෙනවෙන මතකේත බාගන්න මේක කියනවා මේ විදිහට උපනැත නාභියනය කිරීම ෝෝසි IPෝෝෝ the i. මෙහිදී දුරේක්ෂයේ ඈත අහස දෙසට යොමු කර දුරේක්ෂ ඈත අහස දෙසට යොමු කර හෝ අවනැත ඉදිරිපිට සුදු කඩදාසියක් තබා තීවුර හරස් කෙදිී ලැබෙනතෙකු උපනැත සීර්ුමාරු කරනු ලැබේ. දැ මේ දැක්කල් Croයා ෝ උපනෙත්ත සීරු මාරු ඉස්කුරුප්පු මේකට කියෙන උපනෙත සීරු මාරු ස්කුරුප්පුුව මේ කරක වන මේකාරක වන්නේ ඈත අනන්තේ හෝ සුදු පැහැති කඩදාසයක් මත තබා කරකවනකොට ඔන්න හරස් කෙදිී ඉතාම ලස්සන්ට තීවරෝ පේන්න කනන්නවා. අර ලිගෙන සවභාවය දඟලන ස්වභාව නැතිවෙනවා. ඔකට අපි කියෙන උපනැත නාබියනයේ කිරීම්. තවත් මෙතල තියෙනවා මේ මේන් ෆෝකස් එක මේන් ෆෝකස් ස්කුව එක ඕක කරකල තමයි වස්තුයේ පැහැදිලී ප්‍රතිබිම්බයක් ලබා ගන්නේ මේක කියනවා අවනෙත සීරුමාරුස්කරුප්ව අවනත සීරුමාරු ඉස්කුරප්පුුව ද වැඩ ගොඩයි නේද කෝනයක් මයින්ද ලේසි පහසුද හරිේට වයින්ද සැහෙනකාරා ගොඩක් කරන්නුව මෙ මත තියාගට ොවන පිළිවෙලට අවනත සරුමාරුස්කෘප්ව කරකවලා වස්තුයේ පැහැදිලි ප්‍රතිබිම්බයක් පෙන්න පේනකං හදාගන්නවා මේකට අපි කියෙන හෙනම්මුකක්ද අවනෙත නාබේනය කිරීම බලමු මේ තිබ අවනත නාබියනය කිරීම ෆෝකසින්ද ඔබෙක්ටවූ වස්තු ඔබෙක්් කියෙන වස්තුව ෆෝකස් කරගන්න උපනත නාබියනය කිරීමෙන් පසු උපනත නාබිනය කිරීමෙන් පසු දුරේක්ෂ ඉතා පැහැදිලි වස්තුක් දෙසට යොමුකරු ලැබේ මේ වස්තුව මොකක්ද බලන්නේ කුුණ්්‍ය දිහාන මේ කුණං ඇනේ තමයි හරිර බලන්න ඇන හරෙඩ ොකස් කරගන්න. ඉන් පස්සවිතා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් අවනත සීරු මාරු ස්කෘප්ව කර කලා මේ තිේ නවනත සරුමාරු කෘප්ව කරල මේ වස්තුව පැහදිලි පවිම්යක් ගන්නවා. ඕන දැන් මේ සෙට්ට එක මේකලයින්නක. මෙතන කාචපදතියයි මෙතන කාචපදතියයි මේ වයි හරස්කෙදියකම ලයින්නක. ඔප කරණය මට්ටං වී. මධකතවීම සිදු වෙලා හමාරයි දැන් ඔන්න අපිට ගන්න පුළුවන් කෝන මයින්ඩ දැන් හර්යටම සූදානම් දැන්තමයින වැරදි කෝන ලෙබෙන්නේ. අසම්පාත දෝෂය ඉවත් වූවා දැයිද මේ අසම්පාත දෝෂය ඉවත්වන එක අපට පරික්ෂා කරලා බලන්න පුළුවන් ඒ පරරික්ෂා කරන බලන්න ක්‍රම වයේ දේ උපන තැහැත බල පොඩ්ඩක් උස්සනව පාත්වනවා මෙම කරන උස්සනවා පත්වන සරකොට පාත්තනකොට කියනවා අසම්පාත දෝෂය ඉවත්තුවාද යන්න නිරීක්ෂණය කිරීමට නිරීක්ෂගයාගේ ඇස ඉතා සෙමින් ඉහල පහලට චලනය කරනු ලබයි. ඇස පොඩ්ඩක් ඉහළ පහළ චලනය කරනවා මේ ටෙලස්කෝප්තක දයාාබලාගට ඇස හල පහල චලනය කරු. ඉහළ පහළ චලනය කරන විට එවිට සෑම විටකදීම වස්තුව නිවැරදිව අරන්තී අන්තර්ශේදනය වී පවතී නම් අසම්පාත දෝෂීවත්ව ඇඇැයි සැලක. වස්තුට මුකුත් සෙලවෙන් නැත්තන් හරස්කදි නලියන්න ඇත්තන් ඉතාහම ලස්සට වස්තු මුකූ ත් ප්‍රශ්ය දෝ පෙනවනක්. මේ සියල්ල මේකම රේකාාවක් දිගේ. ලයින් න සයිට් දුෂ්්‍ර රේකාව දිග මෙය සම පාත වෙලා. උොන අසම්පාත දෝෂය ඉවත් වෙලාද එන්නේ වැරදිව දෝෂීවත්කරාද කියන කාරණාව බලාගන්න තියෙන ක්‍රමවේදය. ඉස්ථීර සියරුමාරුව. දැම තාවකාලික සීරු මාරුවනේ ස්තිර සීර්මාරුවත් ඕකේ වෙලා තිබෙන්ඩ ඕනෙ. දැන් හොම කරනකොට මේ පැත්තෙෙන් මට්ටන් කරු නනි පැත්තෙෙන් මධ්‍යගත වෙන්නේ ඒ පත්ත මදධ්‍යගත කනකට මේක මට්ටන් වෙන්නේ. වස්තු ලසම්පාත දෝෂී වත් වෙන්නේෙ නෙහේ මේ හර්ගයට පේනෙ නෙහෙ. මෙන්න මෙවැනි දෝෂය පලපුරුදු කාර්මිකයකු ලවා මෙන දෝෂමනාදපුදේ පලපුරුදු කාර්මිකයකු ලවා ගලවා අලුත්වැඩියා කිරීමේ ක්‍රමවේදය. අපි කියේ නොමකදද ස්තීර සීරුමාරුව පර්මනට ඇජෙස්ම් කියලා. පර්මන ජස්ම දැබ පර්මණට ඇජෙමට මේ කෞුද කරන්නේ. මේ සඳහා ප්‍රගුණ කරපු ප්‍රවීනත්වයට පත් පුද්ගලය තමයි මේ කාරය කළ යුත්තේ හැබෝට මේ කාරය කරන්න බෙහේ. පරීක්ෂණ ගාරත් තුළ ලැබෝටරයක් තුළ විශේෂ පාංග භාවිතා කරමින් මේ කාජපධතිය සීරුමාරුස්කුරුපපු ගලවා නවේ වදාලා සම්බන්ධ කරලා දත්තැදාරන ක්‍රියාවල ිෙනවා ස්තීර සීරුමාරු. එය මට්ටන් ගැනීම පකරණයක් සීරුමාරුක නොටඩා අපහසු කාරණාව. සාමාන්‍යයෙන් උපකරණයක් වසර ගණනාවක් නොකඩවා භාවිතා කිරීමේදී එහි ඇතුළට කොටස් ගෙවීම මෙතිය ඇතුළ කොටස් ගෙවීම මුරච්චි ඇනවල සිදුවන සීර්ුමාරුවීම් හේතුවෙන් උපකරණ මූලික න්‍යායන්ට හානි සිදුවිය හැක උපකරණ මූලික න්‍යායන්ට ොාවන්න පුලුවන්ද හානි දායක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මේ පස්ශසේසා. යමපකරණයක් ස්ථීර සැකසුම්වලදී. යමපකරණයක් ස්තීර සැකසුම්වලදී ප්‍රධාන වශයෙන් මූලික නෑයන්ගේ නිරවදතාව අවධානයොමු කිරෙීමෝ. මෙම ස්තීරන සැකසුම් පිළිබඳව සෑවමැනුම් ස්ථායකදීම අවධානය යොමු නොකරන අතර සාමාන්‍යෙන් නුපකරණය මිලදීගෙන කෙසියම් කාලයක් ඉක්මවාගිය පසු මෙ පරික්ාකරු ලබේ. පටම ස්තීර සීර්රමාරුව බලන්න බේ තාවකාලි සීරමාරුව තමයි මුහොතිින් මුහොද කරන්නේ ස්ථානය ස්ථානයට ස්තේර සීර්මාඩුවෝ කරන කිසියම් මාසගරනාවකට අවරුද්ධට වතාව රධ හදිසි අපි අතින් වැටනාා අපේ පය වැදිලා අත වැදිලා සතෙක් හරකෙක් බල්ලෙක් වගේ වැදිලා මේ පයින්න පුළුව වැටෙන් පුළුවන් එවනි අවස්ථාව කි කෙලෙින් රයන්න ස්තේර සීරුමාරුව සද කාලික සසිරමාරුවෝක කිය වෙන ොහෝ අවස්ථාවලද ස්තතිරසිරමාරු නිවර ත්වේ පවතිනවා කිය ලි කියව. මෙම නැතිත් නැත් වෙන්න පුළුවන් ස්තිර සිරමාරු අවු් යන පුුව නිසා මේ කාරමිකු ලඟට රැගෙනයාම අනිවාය වෙනවා. දැම් බලන්න මෙහිදී තිරස් තැටිලෙවලය දුරේක්ෂය තෙරස් තැටිලෙවලේ තිරස් අක්ෂය දු දුරේක්ෂ ලෙවලය සහ සිර සෘර්ථ දර්ශ ආදිය ග ර ර රීම පිබඳ සලකා පැලි ක්කම ගැන බන තු. තිෙර ේකා දු ිේකා කාාච පාදති දුරේක්ෂක්කෝම බරනවා. එමෙන්ම තිඩු ලයිට්ේ වි දක්ෂ මූලික නියායන්ගේ නිරවද දතාවනුව කාර සිදු කරන්නේද යන්න පිළිබඳව පරරික්ෂ නිරීක්ෂණය කර රරික්ෂකයා නිරීක්ෂණ කරනවා. මේ ක් ි ටික ලක් රි න් ලක්සිස් එක. ර්ත නක්ෂ යල්ලමනිිවරදි්‍ය පාතනනාද කියලා විශේෂ්ඨ ක්‍රම භාවිතා කරමින් නවුන් පරීක්ෂා කරනවා මයටට පිෙන ස්තීර සිරුමාර. අතීතයේදී මේ සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුම න්තුව සර්වේ ඩිපාර්ට්මන්් එක මගින් අංක ශෝධනස්ථාන යොදා ගත්තර හිද ය නිෂත දුරසාකෝනයන්ු පර මින් මයන ැ. ර ්‍රය ම දර පාර්ත්මේතු සව ිපාට ටගේ ස් සියම් කෝනමැන් බලන්නවා වැ නිවරදයෝ පාතනවාද ඇත කියලා එ වැරදනොත් තමයි ප්‍රසසා ගත් ඇන්න නොද. මෙම දුරහෝ කෝන නිශ්චිතවම නිරවද්‍යම දන්නා බැවින් ඕපකරණමගින් ලබාදන පාටාංක සමඟ සංසන්ධනය කිරීමෙන් උපකරණය දෝෂයක් තිබේ දයන්න හඳුනා අගතැ. ඒගොලෝ ලඟ පොලවේ සකස් කලති නොයිතාම නිරවද්‍ය කෝන ටියල්ලක භවිතයෙන් මැනල බලනවා එයගේ ලැබෙනවද කියලා. ලැබිය යුතුයින්නේ අන ලැබු ඇත්ත උපකරණය වරද්දක්තිය. මෙහිදී ලැබෙන දෝෂය උපකරණය මගින් ලබාදන පාටාංකය සඳහා අදාළ පරදියොදා ගැනීමෙන් එම දෝෂයේ බලපෑම ශුුණ්‍ය කළ හැක. ඒ දෝෂයේ බලපෑම අපිට මොනා කරන්න පුළුවන්ද ශුන්්්‍ය කරගන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලි ඇතින්. ඊ ලැඟටන්න. එහෙත්තු වර්තමානයේ මේ සඳහා විධ පෞද්ගලික ආයතන විසින් පවත්වාගෙන මැනුම් විද්‍යාර ඇත දෙ මෙම ප්‍රයිවට් පෙලා සවේ ඩිපාර්්පන්්ක රජයේනි පෞද්ගලිකා අඇත්තන තියෙනවා. පෞද්ගලි ආයතනට අපි අරංගිහාම හමුදලක් ගෙවල් මේකාරය හිතා නිරවද්‍ය කර ගැනීම හැකි අවතියෙනවා. ඒයි මේ පැදිලි කරන්න. මෙම විද්‍යාගාරවලදී උපකරණ විසින් ලබා දෙන අගයන් පරීක්ෂාකරීමට නිි්ෂ්‍යතව මයිල් ලධ ස්ථාන කිහිපයක් ඇත. අවි නිි්තව මයිල්ල ො විස්ථාන කකි පැත්ති. මේ මැනල බලවාව කොච්චර වේරේෂණ එක කොචර වමෙන සක්තියනවට කියලා. මෙහිදී උපකරණයම ස්ථානවල සවිකිරීම. පසු. ලබාදන කෝණය සහ අදාල නිශ්ිද්ද කෝණය සංසම්ධනය කරමින් උපකරණය පවතින දෝෂය පිළි බඳව නිෙවැරදි ඇගීමක් ලබාග තැක. අපිකම පොළවේ ගහලතිනව මෙන්න මේ වගේ ලක්ෂ දෙකක් ABC මේ ලක්ෂය ඇත්තම කෝණය අගය අංසක හතලි ස් පහයි, දාසයයි විකලාතිස් හයයි. නමුත් හරියට ලෙවලින් ැන්් සෙන්න්ටරිින්ම් කරලා අසම්පාත දෝෂිවත් කළ මැ මැන් ලගත්හම අපට ලැබෙනවන්සක හතලස් හතරයි පහලවයි විස්සක් වගේයාගයක් කියලාහිතන්න. දෙ වැරදිද නැද වැරදිනේ වෙන්න බෙහෙෙන. සෝපකරණන්නේ කිසිමමු දෝෂයාව තත්වයක් ඕන දැංක ශෝධනය කරන්න ඒගල්ලො මේ දත් උපකාරී කරගෙන හැකියාව තිබනවා අ්‍යන්ත්‍ර කොටස් එකලස් කරලා අලුත්ට ඩියක. දෙ අපි අවසන් වතාවට මේ කොටසේ සකච්චා කරනවා. හයවන කොටසේ අපි අවසන් වතාවට තා කරනේ තෝඩ ලයිට් මැනු ක්‍රියාාව ඇතිවන ප්‍රධාන දෝෂ තහගතත්ත්වයන් තුනක් පිළිබඳව. තෝඩලයි්ව මැනුමකදී සිදුව යකි දෝෂ ප්‍රභවයන්, දෝෂ ප්‍රභවයන් අපි මට්ටන් ගැනීමපකරණ මේවය යතා කරාමත ඇති. දෝෂසාගත තත්ත්වයන් තුනකට බෙදෙනවා. පලවෙනි දෝෂසාගතත්වය. උපකාරණේ ආස්ත්‍රිතව සිදුවන දෝෂ, ඉන්ස්්‍රමෙන්ට් එර එක. පයිස්තිර සීරුමාරුව අලුලා තියෙන්න්න පුළුවන්නේ ඒක ලොකු දෝෂයක්. පුද්ගලික දෝෂය, පුද්ගලග දෝෂ පර්සන ලෙස් හරි මට්ටන් කරන්නේ මධ්‍යගත කරන්නේ ඕෝන මයින්ද දන්නන්නේ තිරස් කොන සිරස්කොන පටල ගන්නවා මෙයාගේ කාරණ නිසා වරදින්න පුුවන්. අවසාන වතාවට කතා කරනවා පාරිසිරික වෙනස්කම් නිසාහහිතුවන දෝෂාගත් තත්යන්. එ නැුරල් කෝසස්. ිකතත්වය වගොට ලින්කිවගේ පරිසරී වැස්සසාගතත්වයන් අධික සුලග මීදුම මිරිගුවගේ තත්යන් එවැනි තත්වොරදදිත් මේ කෝන ැීම සඳහ විශාල බාධාවක් ඇතිකර ොදරද් විශාල බාධාවක් ඇති කරන ඉපිබදවන තමයි මේ වර්ගතතුලකට ප්‍රධාන වර්ගතුනකට අපි බෙදල තිබෙන්නේ. අපි එකින් එක දැන්නේ රීක්ෂණය කරමු උපකරනනාශ්‍යත දෝෂය මෙ මැනු පරන නිපදවීමේදී අදදාළ නිෂ්පාදකයා විශන් උපරය තුළ ඇති මූි නයායන් ආරක්ෂාාව ගන පරිදි එමෙන් උපකරණය භාවිතා කිරීමිතා පහසුවන පරිදදෙන් නිපදනු ලැබී. හරියාකාරෝ නිපදල තිබෙනවා. එමෙන් මැනු උපරණයතා නිරවද්‍ය උපකරණයක් වර නිසායතා සියම් කොටස්සලින් සමන්න්නිතව. ඉතාෝම ඉතාම සියුම් කොටස්ලින් තමයි සන්න්නිත වෙලා තිබෙන. ත් මෙසේප කරන්න ඉපදවීම දෝෂ සිදුවීමට ඉඩ ඇත දෝෂවෙන්න පුළුවන්. එමෙන් නොපරණ භාවිතා කිරීමේදී නිවැරදියාාකාරයට භාවිතා නොකිරීම නිසා මෙ නිවරදිාකාරයට භාවිතා නොකිරීම නිසා සිදුවන දෝෂද මෙම ගණයට ඇත්තය නි භාවිතා නොකිරීමෙන් ඇතන දෝෂය මේලම් මේ භාවිතා කරන්න හොඳ දැකීමක් පළපුරුද්දක්තිවෙෙන්වූනේ. පොඩක්කරම ඔෝටිකල් හොරිසොන්ටල් රණ ්‍යසයන ලුවක් මේ ඉස්කරප්පු යට තහඩුව උඩ හඩුව ට් අපලට් කෑම් කරනවා කළම්ප කිරීම මෙහිදී තාගට්කිරීම් ව සම්පාල් දෝෂිවත් කිරීම මෙආකාරයට උපකාරණ දෝෂ සහගරතත්ව ඇති බහොත්. එය අනිවාර්යම්මැනුට ඕන මැනුමට බලපානවානී ඇතයි. මේ සඳ හවදාහරණ කිහිපයක් පහත් දැක්වේ ඕොන වෙන්න පුළුවන්දේව උපකරණනාශිට වන්න පුළුවන් දෝෂය පලවෙෙන එක තැටිලෙවලය නිති පරිදි නිරවද්‍යව මට්ටන් නොකිරීම නිසා සිදුවන වැරදි. ෙවල් දෙක් තියෙනවනේ. මේක මට්ටන්වෙනි නෙහෙ අරයට. එක්කෝ වෘර්තාකාර බුබුල ලෙවල්ු නොත් බුරු නලේ ලෙවල් වෙන්නේ මට්ටන් ඉන්න බුරු නය මට්ටන්ගුුව දර්තාකාර වෙෙලේ මට්ටන් වෙන්නේ දෙක මවුල්. එකහරි දෙගම තියෙන්නො නරියට. එතමයිම්ින් කියන්න. පාටාංක ලබාගන්න අවස්ථාවේදී උපකරණය සමාන්තර්රේකාව විවර්ත නක්ෂයට ලම්භකව නොවීම. මගති රක්ෂ සිරස්සක්ත තිරස්සක්ෂ විවර්තන ලක්ෂ හරි ආකාරව ලම්බක වින්නන්නේ දෝෂාගත්වය ඔබ දන්නව ර ක්ෂ, තර ක්ෂය විර්තනක්ෂය ටෙලස්කෝප් කරයන වර්තනක්ෂේතිය ්‍යවර්තනක්ෂය මේ රහායන විවර්තනක්ෂය. උපකරේ තර සක්ෂය සිර ක්ෂය ලම්බක නොවීම මූලාංග දෝෂ මූළංග දෝෂක කොහෙද තියෙන්නේ. දැන් ඔබ දන්නවනේ උපකරණය ගත්හ මෙන්නමයකා ආකාරේ දෙකක් අංශක් කලාවි කලා සිරස් පරිමානය ර පරිමාණය සිරස් පරිමාණය. අංසක බිදුවේ සිට තුන්ස හට දක්වා ක්‍රමාණකරය ඇතිනව යාගේ දෝෂයක් මූලාංග දෝෂයක් ඇතනය මිනුම පරනයක්න මිනුම පරන නබදන්න මූලාංග දෝෂ පවතිනවා ඒවා. දුරේක්ෂක්ෂ සහ දුෂ්ට්‍රි රේකාාව සමාන්ත්‍ර නොවීම. අයිබල දොෂ්්‍ර ේකාවයි දුරේක්ෂ යක්ක්ෂයයි දෙකක් කෙනෙක සමාන්ත්‍රව වන්න එහවෙෙන නහ කාචලන සිදුන දෝෂගත් තත්වයක්. මේ අප්‍රධාන වශයෙන් උපකරණය දෝෂවෙලා මයින කෝන දෝෂවෙන්න . ඉන් පසු අපි කතා කරනවා පුද්ගලික දෝෂ පර්සන ලෙරස් වතා බහුලොමතියෙන්. උපකාරයතා නිරවද්‍යව හා සියුම්ම නිපදවා ඇතත්. නිරවද්‍ය හා සියුම්ම නිපදවා ඇතත් භාවිතා කරන්නගේ නොසැලිකලික මත්කම පලපුරුද්ද අඩුකම නිපනත්තේ මදකම ආදිය හේතුවෙන් දෝෂ ඇතිවියහැක ඔන දෝෂ ඇතිවෙන්න පුළුවන්. පළපපුරද න ගත්ව ප පුරද නතිව ොසල මත්ක්. හේතුන් නිසා රම්මකාද කරන තියන. එදී මොකක්ද වෙන්නේ. මෙයා හරියට මධ්‍යගත කරන්නේ හරිට මට්ටන් කරන්නේ ඔය දෙකුනාාම අපි බලපාන වන සිටේෂන් එක වන තත්ත්වයඔබට මේදී සාකච්ඡා කරලා හමවාරයි. මෙ නිවර දිස්කුරපපු භාවිතා කරන්නේ ස්කුරපපු ාවි ස්කුරපපු භාතා කරන්නේ ස්කුරපපු කියත්නවන. පාදිස්කුරපපු තුනයි යට තෙපාාවට සබන්ධරන ස්කරපපුවාුවයි යට තහඩු වුඩ හඩුව ලෝපේට අප පලේට්ේ දෙකයි ඇස තබා බලන එක එක් තුනයි ඇස තබා බලකේ තවත්වයෙනවා මේ සීරුමාරුවක් ඊළඟට තෙලස්කෝපගේ පනත සීරුමාරුව අවටත සරුමාරුව බබරු නල දෙකයි මෙොක්කොම වැැලු ෙල්ලට පැටලේන පුලුව එකකුමක්කෝ අහරදින්න පුළුවන් මෙම දත් අල මතිට ඇති පෙළගැනුම් දන්න නිවරදය සචේයදය නොකරීම. අදාළ දත්ත සමඟ පෙළගැන්නුම්දන්න අපි කිවන කුණක් මත පිහිට ඇනය ගන්න කියල බොහ අවස්ථාව සමහරවස්ථාවලදී පෙළගැනුම් දන්ඩත් භාවිතාරනවා කෝුද පෙළගැන්නුම් දඩ ාවිතාා කරන. ඇත ලක්ෂය පෙළගැනුම් දණ්ඩක් තිබෙනවා මේ ලක්ෂය පළ ගැන්නුම් දන්්ඩත් තිබෙන මෙතරට ඒලග ස්ථාන ගත්ත කනවා. අපිතකොට බලන්න කාදි හද මේ පෙළගැන්නුම් දන්්ඩේ මධ්‍ය දිහා පෙලගැන්නුම් දණ්ඩේ මධ්‍ය දිහා නිවැරදි කඕෝනයක් ලැබේ න. අසන වශයෙන් දවශය කෝනයක් ලාගන්න පුළුවන්ඇයි පෙළගැනුම්දඩ මගලක් විත ශ්කම්බෙයි කොහොදගේ හරිට මැදොහයාගන්න පෙළගන්නුම්දන් හට හට වෙනනොත් ම ආසන වශය එකක් ගණ්ඩුවන්න. හිංස ඒවගේ අවස්ථාවක පෙළගැන්ුම් දඩු නිවැරදය සමච්චේදනය නොකිරීම කියන කාරුණාව වෙන්න පුළුවන්. ඒවගේ මි කුං්ඥය භාවිතා කරන කුංය මෙතැන්ටත්තනවා කුං්ඥය මත පිහිටා තිබෙන ඇනය හරියටට කරොස්ේට යාගන්න හරස්කිින්ද. දරස්ක දෙලි හර ොස්්න තිය ගන ද ද මේ ගත්තාම හරස්කෙ දිබි කිසියම් කෙනෙක් මේගේ හරස්ක දිමන්න මෙහමත හිිටන්නේ ඔන්න බැලුවාම දෙ වැරදි දන ඇද. වැරදින මේකතාවක් කොහට යන්න න තා දක්නොද පැත්තර යන්නවා. ඕක තමයි කිය පෙළගැන්නුම් දඩු හෝ කුං්ඥ මත පිටි ඇනයි හරටව මද්‍යයට ගෙන න්න ඒහ මුන්න්නැත්තාම් දෝෂ ාගතත්යක් න ඒතමයි මේකින් කිය. ච ලසඳ බලන පුතේ. ායක ප්‍රායොකත්ත්‍යයඔබට විස්තර කිරීම. අදල පෙළගැන් ුන්දඩු නිවර දිස්ථානය තබා නොගැනීම හෝසි රස්ව තබාන ගැනීම. හරි ස්ථානය තියන්නන්නේ එත්තේ පෙළගැ ුන්දන්ඩ හරියට කෙලින් අල්ලන්න ත්නේ ඇද වෙලා එල්ලි උත්්පොදවිදින්න. ඉවරයින එක තමයි කියල්. අසම්පාත දෝෂය තබනවා. දත්ත කියවීමේදී සහ සටහන් කිරීමේදී සිදුවන දෝෂය නොදත්ත හයට කියවන්නේ සටහන් කරන්නේ දෝෂ සාගත්තත්ත්වයන් උදාරෙනවා අවසාර වතාවට පි කතා කරවා පාර්සිරික දෝෂය පාරිසිරික වෙනස්වීමම් නිසා ඇතවන දෝෂය ඉහත දෙවර්ගේම දෝෂ පාලනය කළ හැකිවත් අවට පරිසරයේ සිදුන වෙනස්වීම් හේතුවෙන් පැරෙන ගිය හැකි ෝෂ මනිු දෝරවාට පාලනය කරන්න බෙහේ. අරිත්‍යපාලනය කරන්න පුළුවක්, වැස්ස සුළඟ අව්ව පින්න මීදුුව මිරිගුව පාලනය කර හැකිද පැහේ. පරසරේ සිදදුන උෂත්ත වෙනස්වීම් පද සුළංතත්ත්වයන් මීදුම් අධික රස්්මිආදී තත්ත්වයන් හේතුවෙන් මිනුම්මප කරණවට දෝෂ සිදුවෙන්න පුළුවන්. ඒ දෝෂ පිට මකාගන්න අවම කරගන්න බැහේ. එමනම් කොමක්ද කළ යුත්තේ ඒ දෝෂ අවමුවන අවස්ථාවී. මයි මේ කෝන ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ ත්තේ. මෙම දෝෂ අපහට පාලනය කළ නොහැකිවත්. එම උපකරණ දෝෂ සමීකරණ වගින් ගණනය කළ හැක. එමෙන්ම අයෝගග පරිසර තත්ත්ව සහ අයෝග්‍ය අවස්ථාවලදී. මැනුම් නවතා සුදුසු තත්ත්වයන්ට එළමෙන තෙක් බලාසිට එය සිදු කළ යුතුය. සුදු තත්වෙයටෙන තෙක්ක දර බලන්න ඕනේ. යම් මැනුමක් කාරම්භ කිරීමට පෙර යම් මැනුමක් කාරම්භ කිරීමට පෙර, එම මැනුම සම්බන්ධව, ද හැකි දෝෂවර්ග පිළිබඳව අවබෝධයක් ලබාගතයේතුය. ඉන් පස්සුවම දෝෂවල බැලපෑම් අවමකිරීම සඳහා පූර්රෝපයගදා අදාළ මෙනුම් පාටාංක ලබා ගැනීම ආරම්භ කළයතුය. අපි මෙහෙම බලල වගේ දෝෂහගතත්තුව ඇතිබෙනවන ඒ දෝෂ ඒවත් කරන්නත් අප වග බලා ගඩෝන. ඔන්න අපි මේ පරිච්චේ දේදී. හතරන පරිච්චේ දේදී. ප්‍රතිරට උපකරණ ක්‍රියාවලිය මයින ආකාරය. තියන පුලුවන් දෂසා ගත්තත් කතාරා. දැන් අපි ඊළඟ තිබෙන මේ පාඩ මේේ අවසාන කොට හත්වන කොටස. හත්වන කොටසං අපි මේ ප්‍රයිල් ත්ව අත්තුවය තිබු.හත් න කො සේකද ්‍රාෝකත්තිය අත්තිදින්න තෙොඩ යි් ව බාවිතෙන් යම් කුඩා බිම් කොටසක් මිනවා. මැනලපේ අරමුණ සැලසු මදගන්නා කාරයනෙ. අි මේ භාවිතා කරමි මේ ක්‍රම භාවිතා කරමින්, මැනල ශේෂපොතේ සටහන් කල්ලා ශේෂපතේ දත්ත භාවිතා කරලා එ නිමරදි පරිමාණයට ඇදගන්නාආකාරය කතා කරබින් අපි දහතරන පාඩ වන බිම්මඩු මේ පාඩම අවසන් කරමූ අයිබවාන්න